සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාද රතෝ බික්ඛු පමාදේ බය දස්සීවා අබම්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලා 25 වන දේශනාවයි අද යෙදී තිබෙන්නේ. අප්‍රමාද වර්ගයේ සඳහන් අන්තිම ගාථා රත්නයයි මාතෘකාවට තබා ගත්තේ. අප්‍රමාද රතෝ බික්ඛු, අප්‍රමාදය ඇලුණු භික්ෂුව. පමාදේ බය දස්සිවා, ප්‍රමාදේ බය දැකලා. අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකි. අබබ්බෝ සුදුසු නැහැල්, පරිහානාය පිරිහෙන්න. කුමකින්ද? සමති විපස්සනා ධර්මයෙන් සහ මාර්ගඵලයන්ගෙන් පිරිහෙන්නේ නැහැ, පිරිහෙන සුදුසු නැහැ කියනවා අප්‍රමාද වෙච්ච භික්ෂුව. අප්‍රමාදය ඇලුණු භික්ෂුව, ප්‍රමාදේ බය දකින භික්ෂුව, ඔන්න ඔය අර්ථය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ නිබ්බානස්සේව සන්තිකේ, නිවන ළඟයි කියන එකයි මේ දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කෙටි තේරුමයි මේ මතක් කළේ. හේතු වෙලා තියෙනවා, එක්තරා දවසක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර දේවරම් මහා විහාරයේ වැඩ ඉන්න වෙලාවේ සවැත් නුවර ළඟ පහත තියෙන නියම් ගමකින් එක කුල පුත්‍රයෙක් බුදුසසුනේ පැවිදි වුණා, උපසම්පදා ලැබුවා. නම තමයි නිගම තිස්ස. නියම් ගමින් පැමිණි අර්ථය තියෙනවා නිගම කියනකොට. නිගම තිස්ස නම තමයි තිස්ස, අර විශේෂණ පද එකතු වුණා ගමේ නම. මේ නිගමතිස්ස ස්වාමීන් වහන්සේ හරිම ආශා අඩු කෙනෙක්, අපිච්චයි. සිව්පස්සේ කෙරෙහි ආශා අඩුයි. අල්පේච්ච කියලත් අපි කියනවානේ, අල්පේච්ච ගුණේ යුක්තයි. ලද දෙයින් සතුටු වෙනවා, සන්තුට්ටයි. මහත් වූ විවේකයේ ඇලුනා. ඒ කියන්නේ විවේකයෙන් ඉන්න, තනියෙන් ඉන්න කැමති කෙනෙක්. ආරද්ධ විරියෙන් යුක්තයි. ඒ කියන්නේ පටන් ගත්ත වීරිය තියෙන නිවන් මාගේ භාවනාවට කැමති කෙනෙක්. ඒ බව මේ පලාතෙම පැතිරලා ගියා. මේ නිගමතිස්ස කියන සායනාසේ අල්පේච්ච කෙනෙක්, ලද දෙයින් සතුටු වෙන කෙනෙක්, මහත් විවේකී ඇලිච්ච කෙනෙක්, වීරිය ආරම්භ කරපු වීරිය යුක්ත කෙනෙක් කියන එක තමයි එතන කතාව. මෙසේ ಗುಣ ප්‍රචාරය වුණා. ඉතින් ඒ සායනාසේ වාසය කරලා තියෙන ගමේමයි. ඥාතිගේ ගෙවල් වලට පිණ්ඩපාතේ ගිහිල්ලා ලැබෙන දානෙකින් උන්වහන්සේ යැපුණා මිසක් අනාථ පින්ඩික සිටුතුමා ගෙදරටවත්, විශාකා මහ උවසියේ ගෙදරටවත්, පසේ නදී කොසොල්ලයිතුමා ගෙදරටවත්, අසදුස මහාදානෙටවත් වැඩම කළා නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ අතර කතාවක් ඇති වුණා. මේ නිගමතිස්ස තෙරුන් වහන්සේ නෑදෑයන්ගේ ගෙවල් වලටම වැඩම කර කර නෑදෑයොත් එක්ක ඇලිලා වාසය කරනවා. අඩුමතරමේ අසදුස මහාදානෙටවත් වැඩම කළේ නැහැ. අනාථ පින්ඩික සිටුතුමාගේ දන්සල හැමදාම දෙන දානේ 19කට දෙනු, එතෙන්ට වැඩියෙත් නැහැ කියලා කතා කර කර හිටියා. ඒ කතාවේ චෝදනා වුණේ ඥාතීන්ට ඇලිලා ඉන්නවයි කියන එකයි. මොකද ගමේම ඉන්න එක තමයි චෝදනා වුණේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා මේ කතාව අහලා මොකද්ද කතා කරේ කිව්වම විස්තරේ කිව්වා. ඉතින් හැම දෙයක් චෝදනාවක්නේ. ඥාතින් එක්ක ඇලිලා ඉන්නවා කියන එක චෝදනාවක්. එවැනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එම චෝදනාවක් ඇති වුණොත් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නවා. නමුත් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒක විසඳන්න ඕන නිසා අදාළ භික්ෂුන් වහන්සේව කැඳවනවා. එනුව නිගමතිස්ස ස්වාමීන් වහන්සේ කැඳෙව්වා සවැත් නුවර දෙව්රම් වෙහෙරට. කැඳවලා ඇහුවා, ඥාති සමග ඇලිලා ඉන්නවයි කියන එක ඇත්තද කියලා. ඒ වෙලාවේ නිගමතිස්ස තෙරුන් වහන්සේ වදාලේ, භාග්‍යවතුන් වහන්සේ මම එහෙම එකක් කරන්නේ නැහැ. නෑයන් සමග එක්ක වාසයක් මගේ නැත.
මම මේ මිනිස්සුන්ගෙන් ලැබෙන බත් ටිකක් පිඬු සිඟාගෙන වළඳලා ජීවත් වෙනවා. ඒ බත් රළු වෙන්න පුළුවන්, මිහිරි වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න යමක් වැළඳීමට පමණයි. ඒක මං දැහැමි ලෙස පහසුවෙන් මේ ලබහද තියෙන ඥාතින්ගේ ගෙවල් වලින් මං ලබා ගන්නවා. මොකද මට ඒක පහසුවක්. ඒ නිසා ඒව හොයන්න මං ගොඩක් දුර යන්නෙත් නැහැ. මිහිරි දේවල් සොයාගෙන මම මේ මහා මේ නුවරට එන්නෙත් නැහැ, සැවැත් නුවරට. ඒ මගේ ගමේ ඥාතින්ගේ හිතවතුන්ගේ ලැබෙන දානයක් වළඳලා මම විවේකයෙන් ඉන්නවා කියලා. එහෙම නැතු මන් නෑයොත් එක්ක කිසි සම්බන්ධයක් නෑ, කතා බහක් ලොකුවට නෑ. ඇනී වාසය කරන අය ගැන ගෙවල් වල ගිල වාඩි වෙලා අල්ලාප සල්ලාප කර කර දවස ගෙවන්නේ නෑ. උනාසේ වඩින්නේ ගෙවල් වලට පාත්‍රෙත් තරම් පිණ්ඩපාත විතරයි. පිණ්ඩපාතවත් තියෙනවනේ කතා කරන්න නෑනේ තහනන්නේ. ඒ නිසා ඥාතියන්ගේ මෝන බැලීමක් කතා කිරීමක් නෑ. දානෙ බෙදුවොත් පිළිගන්නවා, ආයි වඩිනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කොහොමත් මේ භික්ෂුන් වහන්සේ උතුම් කෙනෙක් කියන එක දන්නවා. ඒ කියන වචනෙට බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සාදුකාර ලැබපු අය ගොඩක් අඩුයි මේ ශාසනේ. එයින් එක්කෙනෙක් තමයි මේ නිගමතිස්ස කියන පින්වත් ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ සාදුකාරය ලැබිලා තියෙනවා. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළා, භික්ෂුව ඔබ එසේ වීම පුදුමයක් නෙවෙයි, මොකද ඔබ වහන්සේ ගුරුවරයත් කෙනෙක් කියලා. ඒ ගුරුවරයයි කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අල්පේච්ඡ භාවයේ පුරුදු කරගෙන ආපු පුරුද්දක් තථාගතයන් වහන්සේට තිබෙනවාය කියලා උන්වහන්සේ නියඳ වුණා. එළයි භික්ෂුන් වහන්සේ විසින් ආරාධනා කළා, ස්වාමිනිය කෙසේද කියලා. වෙලයි බුදුරජාණන් වහන්සේ තා කෙටියෙන් මේ වදාලා, මේ ඝාතකය මේක සිද්ධ වෙලා තියෙන්නේ අතීතේ හිමාල වනාන්තරයේ ගං ඉවුරක ඉඹුල් වනයක් තිබුණා. ඒ ඉඹුල් වනයේ දහස් ගණන් ගිරවුන් වාසය කළා. ඒ ගිරවුන්ගේ නායකයා ගිරා රජතුමා. ඒ ගිරා නායක ගිරවා වාසය කරපු ගහේ ගෙඩි අවසන් වුණා. ගෙඩි අවසන් වුණාට පස්සේ කොළ පතුරු ආදිය කාලා ජීවත් වුණා. ඒව කාලා ගඟෙන් වතුර බීලා අල්පේච්ඡතාවෙන් සන්තුෂ්ඨිතා ගුණ දිනු කරගෙන මේ ගිරව වාසය කළා තියෙනවා ඒ ජීවිතෙත්. ඒ කියන්නේ ආශාඩු බව ලද දෙයින් සතුටු වෙනවා. ගෙඩි ඉවරයි කියලා වෙන ගහක් වෙත ගිහිලා නැහැ. ඒ වනේ තව ඕන තරම් ගෙඩි තියෙනවා, ගස් තියෙනවා. තමන් වාසය කරපු ගහෙන් ගෙඩි අවසන් නම් පොතු කෑවා. අන්තැනක නොයා වාසය කළා. මේ ගුණයෙන් ඒ දවස්වල හිටපු සක්දේව රජතුමාගේ සක්‍ර භවණය සෙල වුණා. නැත්නම් අපි කියනවා පඬු පුල්ලාසනේ උණු උණයි කියලා. ඉතින් සක්දේව රජතුමා මේ ගිරව විමසන්න ඕනේ කියලා ඒ ගිරව හිටපු ඉඹුල් ගහ වියලින්න සැලැස්සුවා. වියලුවා කඳ පමණක් ඉතිරු නැහැ. කොළත් නැහැ, දැන් කඳ විතරයි, පොතුත් නැහැ. තැනින් තැන ලොකු කොඩා සිදුරු හැදුනා ඒ ගහේ. ඒ සිදුරු වලින් කුලං හමනකොට සද්දෙත් එනවා. ඊට පස්සේ මේ කඳෙන් කුඩු හැලෙන්න පටන් ගත්තා. අනේ කුඩු කාලා වතුර ටිකක් බීලා යා වාසය කළා. අවුසුලං ගැනවත් හිතන්නේ නැතුව අර කොළත් නැති කඳ විතරක් තියෙන ඉඹුල් කඳ උඩ එයා ඉන්නෝ ගිරව ගිරා රජතුමා. අනිත් ගිරව හොඳට ඉන්නවා, යාලක් ගස් වෙලා නැහැ. හැබැයි තමන් නායකයා කියලාවත් අර හොඳ ඉඹුල් ගස් වලට ගියේ නැහැ. තමන් හිටපු ගහේම හිටියා. ඉතින් මේ බව දැනගෙන සක්දේ රජතුමා මේ ඉතා උසස් ගුණයක් රකින්න කෙනෙක්, උතුම් ගුණ තියෙන ගිරවෙක්. ඒ නිසා මෙයාට කතා කළා, මෙයා ඉන්න ගහ අමාපල තියෙන ගසක් බවට පත් කරනවා කියලා එතෙන්ට ආවා. ඇවිල්ලා ඇහුවා මෙච්චර ගස් තියෙනවනේ ඇයි මේ වේල්ලා ගිපු ගහක් උඩ ඉන්නේ කියලා. එතකොට ගිරා රජතුමා තමන්ගේ අල්පේච්ඡතාවය ප්‍රකට කරමින් එකම තැනක ඉඳීමේ ගුණ ප්‍රකාශ කර බව සඳහන් වෙනවා. ඉතින් එතකොට මේ කෙටියෙන් තමයි වදාලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ නැවත ගලපල කියනවා, හේ එකම තැනක වාසය කරපු ගිරා රජතුමා තමන් වහන්සේ බව. සංසාරෙදිත් එහෙමයි, එක තැනක හිටියයි විවේකයේ භජනය කළා,
අදදයින් සතුටු වුණා, ආශා අඩු බවින් යුක්ත වුණා. එක යන්නේ ගෙඩි නැති වුණත් පොතු කෑව, ගහවියලුණත් කුඩු වැටෙනකොට ඒ කුඩු අනුභව කරලා වතුර ටිකක් බීලා ඉන්න පුළුවන් වුණා. අවුව වැස්ස දෙකේදී වුණත් කම්පා නොවී ඉන්න පුළුවන් වුණා. මේවා ඉතා ගුණ, උසස් ගුණ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සසරෙදී තිරිසන් ආත්ම භාවයේදී පවා මේ ගුණ දියුණු කළ බවයි අපට මේ ඉතා කෙටි කතාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් එහෙම දෙයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ නිගමතිස්ස කියන ස්වාමීන් වහන්සේට එකක් ප්‍රශංසා කරන්න. උන්වහන්සේ මේ කරපු කාර්යය ඉතා වටින එකක්. තථාගතයන් වහන්සේ සසරදී එම පුරුදු කරන් ආපු කෙනෙක්, ඒ පරපුරේ කෙනෙක් ඔබ වහන්සේ. ඒ නිසා මේ ආශා අඩු බව තියෙනවා, නැත්නම් ලද්දෙන් සතුටු වෙනවායි කියන එක බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා ප්‍රශංසා කරපු එකක්. ඒක කවදාවත් තමන්ටවත් අනුන්ටවත් අයහපත පිණිස පවතින ගුණයක් නෙවෙයි. දැන් බලන්න කෙනෙක් තමන්ට ලැබෙන දේ සතුටු වෙනකොට ඒ දායකයෝ කියන ගෙනත් දෙන්නේ, ඒකට ඒ අය කොච්චර සතුටු වෙනවද, එයාට කොච්චර පහසුවක්ද. භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ දායකයන්ට ලැබෙන දේ මදි, තව ඒව ඕනේ කියලා කියන්න ගත්තොත් ඒක වදයක් වෙනවනේ. එතකොට ඒ අය පහසුවෙන් පෝෂණය කරන්න බෑ, සෑහීමක් නෑ, ඉවරයක් නෑ, නිතරම ඉල්ලනවයි කියලා දායකයව පැහැදෙනවා. එතකොට අනුන්ට වදයක් වෙනවා, තමන්ටත් එක පීඩාවක් වෙනවා. මොකද ඉල්ලන දේ ලැබුණ නැත්නම් දුකක්. ඒ නිසා ඉල්ලීම නිඳිත බව බුදුරජාණන් වහන්සේ නොයෙක් වාරවල නොයෙක් තැන්වල සහ විනය පිටකේ පවා දේශනා කරලා තියෙන ඉල්ලීමෙන් වැළකිය යුතුයි කියන. තවත් කෙනෙක්ගේ දෙයක් අකමැත්තෙන් ඉල්ලන එක හොඳ නෑ. ඉල්ලීමේදී වැඩ දෙකක් වෙනවා. එකක් තමයි ඉල්ලන කෙනා අඬනවා කියනවා. දැන් දෙයක් ඉල්ලනකොට අනේ මේක මට හොඳයි දෙන්න පුළුවන් දෙයක් ඉල්ලනකොට අඬනවා. ඉල්ලීමත් ඇඬීමක්. ඊට පස්සේ අයිතිකාරයා එයාත් අනේ දෙන්න බෑ කියනකොට එයාත් අඬන බෑ කියලා එයා අඬනවා, අරයා ඕන කියලා අඬනවා. ඒතර දෙන්න අඬනවනේ. ඒතර මේ ආරවිනේ ඉල්ලීම ඇඬීමක්, දෙන්න බෑ කියන එකත් ඇඬීමක්. ඒ දෙකම සුදුසු නෑ ඉල්ලුවනේ දෙන්න බෑ කියන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට කියනවා ඉල්ලන්න එපා. ඉල්ලීම සුදුසු නෑ. විනයට නොගත්ව දස නෑයන්ගෙන් ඉල්ලන්න පුළුවන්. මව්පියාගෙන්, ලොකු අම්මා, ලොකු තාත්තා ආදී වශයෙන් දස 10ක් තියෙන ඥාති, තමන්ගේ ලේ ඥාතීන්ගෙන් විශ්වයකට ඉල්ලන්න පුළුවන්. ඒක කැපයි. මොකද හේතුව එයාල දෙන්න පුළුවන් නම් දෙනවා, නැත්තම් බෑයි කියලා මූණටම කියනවා ඥාතිනේ. දායකයෝ එහෙම නෑනේ. දායකයෝ කරන්නේ මගේ අරලා යනවා, එන්නේ නෑ. සමහර දායකයින්ව කැපකරු දායක කියලා ධර්මයේ සඳහන් කරන්නේ. එයාලට ස්වාමීන් යමක් කැපද සුදුසුද, ඒ දේවල් මට කියන්න, මං ලබා දෙන්නම් කියලා පවරනවා. එයාලට තමයි කැපකරු දායකයෝ කියන්නේ. ආන්න එහෙම දායකයෙක්ට අපිට කැපසරුප් දෙයක් අවශ්‍ය දෙයක් කියන්න පුළුවන්. බලෙන් නෙවෙයි කියන්න පුළුවන්. මෙහෙම දෙයක් අවශ්‍ය වෙලා තියෙනවා. දැන් සිවුරක් නැත්තම් මේ සිවුරක් අවශ්‍ය වෙලා තියෙනවා. අඳනයක් ඕන, අඳනයක් අවශ්‍ය වෙලා තියෙන බව මතක් කරනවා. එතකොට එයාල කැමති නම් පුළුවන් නම් ගෙනත් පූජා කරයි. ඉතින් ඕක තමයි මේ අල්පේච්ඡ භාවයට පුරුදු කරගන්න ඕන ගුණය. තමන්ට ලැබෙච්ච දෙයකින් සතුටු වෙන එක. දැන් කුටි ගොඩක් තියෙනවා කියන්නකෝ. දැන් ඒ හැම කුටියකම මම ඉන්නවයි කියලා හිතන්නේ නැහැ. ඒ හැම කුටියම මගේ වේවා කියලා හිතන්නේ නැහැ. එතකොට ඒක අල්පේච්ඡ බවක් නෙවෙයි. දැන් අර ගහේ උපමායෙන් පේනවනේ, එක තමන් නිටපු ගහ. ඒකේ තව ගුණයක් තියෙනවනේ. සමම් මුලාමතක කලේ නැහැනේ. දැන් පොඩි කාලේ ඉඳන් මම හිටියේ මේ ගහේ නං. ඒ ගහ දාලා මම යන්නේ නැහැ කියලා හිතුවනම් ඒ ගිරව කොච්චර කලගුණ දන්න කෙනෙක්ද? එහෙම නැහැනේ. මිනිස්සු ටික කලක් කොහේ හරි ඉන්නව, එතන වැරදුණු ගමන් තව කොහේ හරි යනවා. මිනිස්සු වැසකින් තදේවා. දැන් මේ පැවිදි වෙන අය ගන්නකො භික්ෂුන් වහන්සේ කොයි කොයි තැන්වල රවුම් ගන්නවද? ඉන්න තැනින් තව තැනකට ගියාම හිටපු තැනට බැන බැන යනවා. හරි පහත් ගතියක්. හරිනම් ගුණේපයි කියන්නේ. ඒ ගුණ කීවත් නැතත් ඔය ඒ අගුණහන් ඉන්න ගුරුවරයා ප්‍රඥාවන්තයෙන් නම් එයා හිතනවා මේ භික්ෂුව හිටපු දැනට බැනලා දැන් මාත් එක්ක කියනවා. මෙහෙන් ගිය දවසට මෙතෙන්ටත් බයිනවා. ආන්න එතනින් මෙයාගේ ස්වභාවය ප්‍රඥාවන්තයෙක් නම් තේරුම් ගන්නවා. මේ කෙනා හොඳ කෙනෙක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් හිටපු තැනට බයිනවනම්, හිටපු තැන ගුරුවරුන්ට බයිනවනම්, එයා අසත්පුරුෂයෙක් කියලා එක පාරින්ම අපි නඳුනගන්න පුළුවන්. ඒකෙන් මැනගන්න පුළුවන්. එනම් මේ ආපු කෙනා ඉච්චර හොඳ කෙනෙක් නෙවෙයි. මෙයා මේ පින් මෙමෙ යවන්න ඕනේ. නැත්තම් මොකද
ඊළඟ දැනට ගිලා ආයි මෙතෙන්ටත් බයිනෝනේ. ඒක නිසා තමන්ගේ ಗುಣ හාරා ගැනීමක් තමයි ඔය කළ ಗುಣ දන්නේ කියන එක. ඒක ඉතින් ගොඩක් අයද තියෙන එකක්. අපි කොච්චර කිව්වතරක් නැහැ. සංසාරෙන් පුරුදු කරගෙන ආවෙ නැත්තම් මේ ගති ಗುಣ ධර්මයෙන් හදාගත්තේ නැත්තම් ඒවා සමහර විට කෙලෙහි ಗುಣ දමත වෙනවා. කළ ಗುಣ දන්නේ නැහැ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා භාග්‍යතුන් වහන්සේ මේ දුර්ලභ කරුණක් වශයෙන් උත් කුල කළ ಗುಣ දැන ගැනීම කතඤ්ඤු කළ ಗುಣ සිහි කිරීම කතවේදී ෘතවේදී බව කුල කළ ಗುಣ සැලකීම දුර්ලභ දෙයක්. ඒ කියන්නේ කිසි උදව්වක් නැතුව කලින් උදව් කරන බව. මේක මව්පියන් වෙත තියෙනවනේ. දැන් මව්පියන් දරුවන්ට උපකාර කරන්නේ යාලා කලින් උදව් කළ නෙවෙයි. කෙලින්ම තමන්ට ලැබෙන දරුවා කෙරෙහි ප්‍රේමය ඇති කරගෙන ඒ අය දිවාරය වෙහිසිලා දරුවන් පෝෂණය කරනවා. ඒ කියන්නේ කලින් උදව් කරලා නැහැ ළමයි. හැබැයි මුලින්ම උපකාර කරනවා. කතඤ්ඤෝ. කතවේදී ඊට පස්සේ දරුවෝ එක සී කරලා අපේ මව්පිය අපිට නැති බැරි කාලෙ සැලකුවා අය කියලා අන්න සලකනවා නම් හරි දුර්ලභයි ඒක. ඒ කියන්නේ ළමයි හැමෝම සලකන්නේ නැහැ. ඉතින් ඒ අනුව බැලුවාට පස්සේ ලෝකේ මුලින් උදව්ව කරන කෙනෙකුත් ඉන්නව නෑ දුර්ලභ කෙනෙක්. කරපු උදව්වට පෙරලා ಗುಣ සිහි කරන එක අඩුමතර මුකුත් කරන්න ඕනේ නෑ. මෙන්න මෙහෙම උදව්වක් මට කළා අය කියලා මතක් කරන්න. දැන් අපි සිහි කරන්න අපි පැවිදි කරේ යම් සායනාසිකෙන් අපි කියන මෙන්න මේ ආයසේ අපිව පැවිදි කළේ මේ අපේ ගුරු සායනාස. ඒක කියන්න පුළුවන් වෙනවා. එහෙම අහංගන්නේ නෑ. මම එක පාරටම තනියෙන් මහනුණා කියලා කියන්නේ නෑ නේ. තනියෙන් මහනුණා නම් විරෝධීනේ, විනය විරෝධීනේ. පැවිද්දට ආචාර්ය කෙනෙක් ඉන්නවනේ, ගුරුවරයෙක් ඉන්නවනේ. මේ මග පෙන්නෝ කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් ඒක තමන්ගේ යුතුයකමක්. ඒ ගුරුවරයා සිහි කළා සමාහට පින් දෙන එක අඩුමතරම්. මොකුත් තෝරන්නේ පින් දෙන එක. එහෙනම් ගුරුවරුන්ගේ, කල්යාණ මිත්‍රයන්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා උලුප්පා දක්වනවා නම් යම් කිසි කෙනෙක් ගෝලෙක්, එයා කල්යාණ මිත්‍රභාවයෙන් තොරයි. එයා ಗುಣ මකෝ කියන தත්තයට වැටෙන ಗುಣ මකෝ ටීම් එකකට තමයි එයා දාන්න පුළුවන්. කණ්ඩායමක් එහෙම වෙනම ඉන්නෝ. ඉතින් එතෙන්දී හැරෙන්නේ තමන්ගේ ಗುಣ මිසක් ගුරුවරයාගේ ගුණවත් කාගේවත් ಗುಣ නෙවෙයි. මොකද උන්වහන්සේලා ඒ තමන් යන ප්‍රතිපදාව ගිහිල්ලා සසරින් එතර වෙනවා. ඒකට හානියක් නැහැ කවුරු හරි දොස් කිව්වා කියලා. නමුත් අර දොස් කියන ගුරු ගෝලයා කෙරෙහි ಗುಣ හීන වෙනවා. ආශිර්වාදේ නැති වෙලා යනවා. ඒ වහන් ඉන්න අයත් කලකිරෙනවා. තමන්ට නිවන් මඟ පෙන්වූ කෙනාටත් මෙහෙමද කියන්නේ? එහෙනම් අපිට කොහොම කරයිද කියලා බය වෙනවා. බය වෙලා යාලත් අයින් වෙලා යනවා. එතකොට සමාහට උන් හිටි දැන් නැති වෙන ඒ වගේ අයට. ඉතින් ඒ නිසා මේ දේශනාවට අනුව හරි වටින මේ වචන ටික මතක් වෙච්ච එක මොකද මේ අල්පේච්ඡ භාවය, සුබර භාවය, සන්තුට්ටි ගුණේ, කෘත ගුණ සැලකීම, මේ තනි ගහේ හිටියා කියන එක කොච්චර වටිනවද නේ? තමන් හිටපු දැන මතක් කළේ නැහැ. තව ලස්සන ලස්සන කොළපාට ගස් තිබුණා. ගෙඩිත් තිබුණා ගියේ නැහැ. තමන්ගේ වාසස්ථානේ වේල්ලා ගියත් කඳ විතරක් ඉතුරු වුණත් සිදුරු හැදුනත් ඒ සිදුරු වලින් කුඩු වැටුණත් ඒ කුඩු ටිකක් විතරක් අනුභව කළා ඒත් හිටියා. වැරදුන්නේ නැහැ. සක්දෙවියන්ගේ භවන පවා කම්පා වුණා ඒ ගුණයට. සද්දෙවිඳු වෙවිල්ල හරියට ඒක ප්‍රශංසා කළා. ඒ වගේම ඒ ගහ අමාපල තියෙන ගහක් බවටත් පත් කර දුන්නා. ඉතින් ඔන්න ඔය කරුණ හිතා හොඳ වටින කරුණක්. ඔය හැමදාම අපිට ඔය වගේ කරුණ අහුවෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේශනාවක තමයි අහුවෙන්නේ. ඒ කාරණේ හොඳට අපි සිහියට ගන්න ඕනේ පැවිද්ද වශයෙන්. යම් තැනකදී අපිට අහුවක් ලැබුණා නම් අපි එතන අතහරින්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාවෙන් අල්ල ගන්නව නෙවෙයි. එතෙන්ට තමන් පුළුවන් දෙයක් කරලා දෙනවා. තමන්ට කවුරු හරි උපකාර කරා නම් පැවිදි වෙන්න, තමනුත් තව කෙනෙකුට උපකාර කරන. දැන් අපිට අපේ ජීවිතේ උපකාර වුණා සුමන වංශ කියන ලොකු සායනාංශ. උන්වහන්සේ අපව දැන් අපවත් වෙලා ඉන්න කරුණලෙන ආරන්නේ ලොකු සායනාංශ හිටු. අපිව ගල් දුවාරන්ට එක්කගෙන ගියා උන්වහන්සේ. ගිහින් පෙන්නුවා මෙන්න මෙතන ඔබට හරියනවා වැඩ කරගෙන යන්න කියලා. බාර දුන්නා එහි ඉන්න අපේ සෝමාන් සාහසට. එතකොට නාවින ලොකු සාහසල වගේ උතුමන් අපිට හම්බ වුණා ඊට පස්සේ. අපිට පැවිද්ද ලබා දුන්න උන්වහන්සේලා අපිට ධර්මය කියා දුන්නා. ඒ අනුව අපි මෙවැනි විවේක සේනාසනයකට පස්සේ ඇවිල්ලා අපිත් යම් යම් අයට පැවිදි වෙන්න උපකාර කළා. දැනුත් මේ කරනවා. ඉතින් ඒ කරලා කිසිම දෙයක් බලාපොරොත්තුත් නැහැ හැබැයි. අර එක දෙයක් බලාපොරොත්තු නැතත් එනවා. ඉතින් නින්දා අපහාස ඒ වගේ වෙනවා. ඉතින් ඒවත් සාදරව බාරගෙන අපි අපේ පාඩුවේ දැන් බලනවා එක්කෙනෙක් හරි
අවුරුඩි කැමැත්තෙන් එනවා නම් නිවන් මග යන්න කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ මොකටද? අර තමන්ට ලැබිච්ච දේ තව කෙනෙකුට දෙන්න ඕනේ කියන කල්යාණ මිත්‍ර භාවය නිසා. නැත්නම් වෙන මොකුත් නැහැ, ලැබෙන්නේ නැහැ නේද? ඉතින් බල දැක්කනේ කිව්වද? ලැබෙන්නේ මොනොයි? තර්ජන, ගර්ජන, නින්දාපත. ඕවා තමයි ලැබෙන්නේ. ප්‍රශ්න. ඒ නිසා තව කෙනෙක්ට නිවන් මග යන්න දිනු කරගන්න අපි සැනසුණා නම් මේ ශාසනය අපේ චුතුකමක් තියනවා. තව එක්කෙනෙක් හරි මේක කියා දෙනවා කියන එක අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක තම තමන්ගේ පුද්ගලික දෙයක්. එහෙම උදව් කරලා එයා සැලකුවේ නැහැ කියලා කම්පා වෙන්නත් හොඳ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. සමහරට උදව් කරපු කෙනාටම බැනලා යන්න ඉඩ තියෙනවා. ඒක බාර ගන්න ලෑස්ති වෙන්න මිනිස්සුන්ට උදව් කරනවා නම් කරදර වෙන්න පුළුවන්. ඒවට කැමති වෙන්න වෙනවා. මේ ශාසන ප්‍රතිපදාව ඒකයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙන් පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා හිතුවා නම් මං විතරයි ශාසනේ ඉන්නේ වෙන කවුරුත් ගන්නෙ නැහැ කියලා. මේ ශාසනය දියුණු වෙන්නේ පවතින්නේ නැහැ. නමුත් ඒ වැඩිහිටි රහතුන් වහන්සේලා, උත්තමයන් වහන්සේලා තව තවත් කුල පුත්‍රය පැවිදි කරමින් මේ ශාසන දායාදය ලබා දුන්නා. උන්වහන්සේලත් සංඝ පරම්පරා වශයෙන් එකින් එකට නවක භික්ෂුන් වහන්සේලට ධර්මය කියා දීලා, විනය කියා දීලා, වත්පිළිවෙත කියා දීලා නොසිඳී මේ ශාසන භ්‍රමචරියාව අද දක්වා පැවතගෙන ඇවිත් තියෙනවා. ඇවිත් තියෙන්නේ ඕනෝන්ගේ උපකාරයෙන්. වැඩිහිටි කල්යාණ මිත්‍රයන්ගේ උපකාරය නිසා උන්වහන්සේලට ලැබිච්ච ධර්ම විනය, හික්මීම, වත්පිළිවෙත මේවා කියා දෙලා තියෙනවා පරම්පරා වශයෙන්. එසා බුද්ධ ශාසනය කියන්නේ එහෙම එකක්. මේක ඉදිරියට පවතින්නේ තව අයට, අලුතෙන් එන අයට මේක ලබා දෙන්න ඕන. නැත්නම් මම විතරයි පැවිදි වෙන්න ඕනේ, මම විතරයි ඉන්නේ, නැත්නම් අපි මේ ස්ථානේ කියලා මම විතරයි මෙතන ඉන්නේ, වෙන කවුරුත් ගන්නෙ නැහැ. මොකද තව අය ආවොත් මට තියෙන තැන නැති වෙනවා. එහෙම වුණොත් හරියන්නේ නැහැ. අර එහෙම හිතෙනවා සමහර අයට. එහෙම හිතනවා නම් ඒක කාලකන්නිකමක්. නැත්නම් නොසන්ඩාලකමක්. එහෙම හිතන්න හොඳ නැහැ. මගේ තැන ගෙසේ වේවා, මගේ තැන තියෙන හිතේනේ, ඒක හිතේ තියාගන්න. එනිසා මේ කවුරු ආවත් ඒ අය කල්යාණ මිත්‍රයෝද කියලා පොඩ්ඩක් හොයලා බලන්නත් ඕනේ. ඒක බලලා යම්කිසි තත්ත්වයක් තියෙනවා නම් සසරින් එතර වෙන නිවන් දකින්න හරි මොනෝ හරි දෙයක් ආන්නේ කෙනාට අපි පල නොකියා පලා බෙදන්නේ නැතු කොච්චර දෙයක් දාපු එක කියලා සාදරයෙන් පිළි අරගෙන මම මේක කරනවා මම කියන ඉන්න අයට මම නොකරන්නේ නැහැ. අනිත්‍යයත් උත්සාහ කරන්න. සෝ මට තනියෙන් කරන්න බෑනේ. මොකද මම නැති වෙලාවට පළ කිව්වොත් එහෙම. මම ඉන්නකොට නම් මට පේනවා. ඒ නිසා එන්නේ කවුද? දැන් සිල්මෑණිවරු වෙත එන්නේ උපාසිකාවෝ නිස්ත්‍රීන්නේ. ඒක එන කෙනාව බාර අරගෙන හොයලා බලලා එයාට අවශ්‍ය කරුණු කාරණා කියා දීලා ගුරුවරු වෙත යොමු කරන්න ඕන ධර්ම කරුණු කියා දෙන්න අවශ්‍ය නම් එච්චරයි කරන්න තියෙන්නේ. ඒක තමයි යුතුයකම. එසේ නම් මේ නිගමතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ තාම වටිනා ජීවිතයක් ගෙවුව කෙනෙක් අපිට පැහැදිලි. අනාථ පිණ්ඩික සිටුතුමාගේ අර ප්‍රණීත දානෙට උන්වහන්සේ වැඩියේ නැහැ. ඒ තරහට නෙවෙයි. වඩින්න උනොත් ගොඩක් දුර එන්න ඕනේ. උදේ වරුවේ පැයක් දෙකක් පයින් ඇවිල්ලා අර ප්‍රණීත දානෙ වළඳලා ආයෙ ගමට යනකොට තව පැයක් දෙකක් වඩින්න තියෙනවා. එතකොට වළඳපුව අදිරලත් ඉවරයි. මන භාවනාවක් කරගන්න වෙන්නේ විවේකේ නැහැ. දුර ගමනක්නේ. ඒ නිසා තමන් ඉන්නේ දුර ගමක. ඒ ගමේ මිනිස්සු කන්න හදාගත්තු දෙයක් පොඩ්ඩක් නේ දෙන්නේ. පිණ්ඩපාති ගියාම කාටවත් බරකුත් නැහනේ. පාත්‍රයක් අරන් ගෙවල් වලට පිණ්ඩපාති වැඩියට පස්සේ තමන්ට පුළුවන් විදියට බත් හැන්දක්වත් දෙනවා. ව්‍යංජන ටිකක් දෙනවා. ඒකේ මිනිස්සුන්ට බරක් නෙවෙයි. මොකෝ තමන් තනියෙන් දාන දෙනව නෙවෙයිනේ. අර එකතු වෙලා දෙන දාණයට තමනු සම්මාදම් වුණා වෙන. හැමදාම වඩිනවා හැබැයි. ඒක පුරුද්දක් වෙනවා ඊට පස්සේ. මිනිස්සු ලෑස්සූ දානම සමහර විට ඒකටම සකස් කරනවා ආහාරය වෙනම දානටේ කියලා. දැන් අපේ රටේ සුලබ නැති වුණත් ওই බුරුම වගේ රටවල හැමදාම උදේට පිණ්ඩපාත බෙදනවා මිනිස්සු. ඉතින් කොහොම හරි කමන්නේ මේ අතීතේ තිබිච්ච උතුම් ප්‍රතිපදාවක් තමයි පිණිසිඟා යාම. ගයක් ගයක් පාසා පිඬුසිඟා යනවා. ඒකෙත් මෙහෙමයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණය ලැබුණාට පස්සේ උන්වහන්සේලා වළකිනවා පිඬුපාතේ. නවතිලා ගහක් කැරඩකින් දානේ වළඳනවා. විවේකයෙන්. ඉතින් කොච්චර දේශිත බලන්නේ අපිට තේරෙන මේ වර්තමානයේ තියෙන දාන ක්‍රමය අපිට තියෙන එක දාන බාරගෙන තියෙනවා.
දාන ගේනක අපි බලන් ඉන්නවා. ගෙනාවේ නැත්තම් හදන්නත් ඕන. එකක්. අනෙත් එක දාන ගේනකොට අපි නොසිටියොත් දායකයොත් තරහ වෙනවා. විවේකයෙන් ගමනක් යන්න බෑ. ඔක තමයි අපිට තියෙන දැන් මේ තියෙන මේ හැටි බාධා. ඒකක් තමයි මේ වනාන්තර මැද්දින නිසා අර වනසතුන්ගේ ප්‍රශ්න තියෙනවා. ගමට යන්න බෑ. ඊළඟට තමයි ගම්වල සමහර මිනිස්සු ශ්‍රද්ධාවන්තත් නෑ දැන් කාලේ. ඒ නිසා ගෙයක් ගියක් පාස යන්න බයයි, අනතුරු වෙන්නත් පුළුවන්. ඔය ප්‍රශ්න දෙකම නිසා අර පින්දපාතය කියන එක එච්චරම උනන්දුවෙන් කරන්න උත්සාහ කරන්නේ නෑ දැන්. ලැබෙන දෙයක් වළඳලා ඒ සේනාසන ඉඳගෙන කටයුතු කරන්න තමයි පෙළඹෙන්නේ අපි. නමුත් සමහර ගම්මාන තියෙනවා, අද වුණත් ලංකාවෙත් හොඳ ගම්මාන තියෙනවා. ඒවත් ස්වාමීන් වහන්සේලා පින්දපාත කරගෙන ජීවත් වෙනවා. ඒක හොඳයි, ගැටලුවක් නැහැ. නමුත් අර වෙලා තියෙන හැමතැනම එක් කරන්න අමාරුයි, අපහසුතා තියෙනවා. නමුත් සොයා බලා පුළුවන් නම් කෙනෙකුට පින්දපාත වඩින්නට, එතකොට අර කිව්වගේ බලන් ඉන්න ඕනේ නැහැ. දායකයෝ අපිට කියන්නේ අපි දාන දෙන්නේ එහෙම කියන්න ඕනේ කියයි කියලා බය වෙන්න ඕනේ. ඒ සමහර අය වික්ෂුන් වහන්සේලා මට්ටු කරන්නේ අපි දෙන්නේ නැහැ, අපි ඔය වගේ දාන දෙන්නේ නැහැ, ඕන එකක් කරගන්න එහෙමනේ කියන්නේ. ඉතින් අර හිතහయ్య වික්ෂුවකගේ ස්වභාවය තමයි කාටවත් යටත් වෙන්නේ නැහැ, බය නැහැ. ඇයි? උන්වහන්සේට ඕනම තැනකට ගියාම දාන ටිකක් ලැබෙනවා. පාත්‍රයක් අපිට දීලා දෙන්නේ හිඟා ගන්නනේ, ඒක අරගෙන යන්නයි තියෙන්නේ. එනිසා දායකයන්ට යටහත් පහත් පැවතුම් පවත්වන්නේ නැහැ භික්ෂුන් වහන්සේ කෑම ටිකක් නිසා. නිසා පැහැදිලි, ගෙදරක හිටියත් අපි ඕනම කෙනෙකුට කන්න ටිකක් හොයාගන්න පුළුවන්, බැරි නෑ. ටිකක් මහන්සි වුණොත් මොනවා හරි හොයාගන්න පුළුවන්, ප්‍රණීතව නෙවෙයි රූස්කව හරි කොහොම හරි කන්න පුළුවන්. නිසා මේ කන්න මහනුණා නෙවෙයිනේ. ඒ නිසා දායකයෝ දාන දෙනවායි කියලා දායකයොන්ට වැඳගෙන ඉන්නේ නැහැ භික්ෂුව. දෙනවා නම් දීලා පින් කරගන්න, නැත්තම් නිකන් ඉන්න. ඔය හරියට මටත් සමහර අය කියනවා ඔවා. ඉතින් මමත් පාඩුවේ නෝන එකක් කරගන්න කියලා. මොකද මට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. මොකද මිනිස්සුම අපි හොයන් ඉන්නේ අනේ අපිට දාණේ දෙන්න ඕන. 7 දවස් දාණයක් තියෙනවා. 3 මාසෙ දාණයක් තියෙනවා. ඥාති මෙරුණා. ගෙදර දැන් බයයි, හොල්මන් කරයි, භූතය දිෂ්ටියයි, පෙරේතයයි. බයෙන් ඉන්නේ. මොකටද දෙන්නේ? පිහිට හොයන් ඉන්නේ. ආන්නේ වෙලාවට මේ භික්ෂුන් වහන්සේ නිකන් දෙවියෙක් වගේ පේන්නේ. පුළුවන් නම් කරේ තියන් යනවා. ඇයි? අපේ වැඩේ කරගන්න එපා, භූතය ලව ගන්න. පින් දෙන්න මළගිය ඥාතීන්ට. හැබැයි ඊට පස්සේ පැත්ත බලාදී බලන්නේ නැහැ. එහෙම තමයි මිනිස්සුන්ගේ හැටි. එනිසා එයාලව සැලකුවා කියලාවත් අපි සතුටු වෙන්න ඕනේ නැහැ. එයාලා අපි දිහා බලන්නේ නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඒක ලෝකේ යථා ස්වභාවය කියලා තේරුම් ගන්න අවශ්‍යයි. එක පැත්තකින් ඒක නින්දා ප්‍රශංසා සැප දුක අටලෝ දහම තියෙනවනේ. සලකන්නත් පුළුවන්, නොසලකන්නත් පුළුවන්. ඒ මිනිස්සුන්ගේ ස්වභාවය. මිනිස්සු සාමාන්‍ය වාසියටමයි හුරු වෙලා තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගන්න. එහෙම අපි දැකලා තියෙනවා පින්වත්. ඒ කියන්නේ සේක දානයක් තිබුණා පාවඩ මතින් මුතු කුඩ යටින් වැඩමුවේ. මේ ගමේම එක. සමහරවිට අපිත් ඒ කතා බහක්වත් කරන්න එන්නේ නැහැ. නමුත් හදිස්සියට මේ ගමේ පන්සලෙන් අපිට කියනවනේ මේ ගෙදර මිනිස්සුන්ට දානයක් දී ගන්න ඕනේ. හදිස්සි වඩින්න බැරිද කියලා මම අපි ඉතින් සත්පුරුෂ භාවයෙන් කාරුණිකව අනේ වඩිනවා. ඇයි පව් කියලා. හැබැයි දෙවනුව දාන ඉවරුණාට පස්සේ මම ඉතින් නිකමට ගියා. මට මේ පාරට පොඩ්ඩක් යන්න ඕනේ, වාහනය තිබුණනේ. ඒ නිසා අපේ මේ දායක මහත්තයට ගියාම හරි ගැටලුවක් නැහැ, අපි වෙලාවට එන්නම් කියලා කිව්වා. කිව්වට මොකෝ අංකෙ ඉල්ල ගත්ත දන්නේ නැහනේ. ඒද නැද්ද කියලා. දැන් ඉතින් ගමන යන විනාඩි 15ක් විතර තියලා කතා කරනවා ග්‍රාහකයා සම්බන්ධ කරන්නම් බෑ. ඇයි? දැන් දානිවරනේ ආමුදුර කොළඹ ගියත් එකයි, පයින් ගියත් එකයි, උඩින් ගියත් එකයි. වැඩේ හරි අපේ වැඩේ ඉවරයිනේ. දැන් තේරුණා වැඩේ වැරදුනා. කොහොම හරි ඉක්මනට රීරෝදරතයක් ගෙන්නගෙන මගේ ගමන මං ගියා. ඒකෙන් තේරෙනවා මේ මෙහෙම බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ගේ දානේ වැඩේ කරනකම් පින්කම කරගන්නකම් භූතය දිෂ්ටි ලෝ ගන්නකම් කරේ තියන් හරි යනවා. ඊට පස්සේ බිම දානවා. ඒ ඉතින් වැඩේ කරලා ඉවරනේ. දැන් දානේ දුන්න බණ කිව්වා, පයින් ගියත් එකයි උඩින් ගියත් එකයි. එහෙම තියෙනවා. සමහර දැන් ওই දාන්නේ බණ වලට වඩිද්දි. හරියට හොයලා බලනවා, විමසනවා, එනකම් කොහෙද ඉන්නේ කියලා, මේ වඩිනවද කියලා බලනවා. සහ දැන් මුතු කුඩාලණ කිත් එක තියෙනවා, දැකලා තියෙද්දන්නේ. ওই බණට වඩිනකොට මුතු කුඩේ අල්ලන් එනවා. පාවඩේ මතින් වඩම්මනවා.
බණ පටන් ගන්නකොට මේ කට්ටිය පාවඩි අකුලන උකට එතන වාඩි වෙන්න ඕනේ අකුලල පැත්තකට දානවා මුදුකොඩේ කොහරි ගොල් මේ මුල්ලකට විසි කරනවා ඒ සොයන්නාද බණ ඉවරයි පාවඩෙත් නැ මුදුකොඩෙත් නැ ඔහේ යනවා දායකයොත් නැ අන්න ඒක තමයි ක්‍රම එතෙන්දි භික්ෂුන් වහන්සේ තැවෙන්නේ නැහැ. ඒක මං කිව්වේ මේ වෙන්නදී. මිනිස්සුන්ගේ හැටි පෙන්වන්න මං කිව්වේ. ඒක මේ පා මුතු කුඩෙන් වැඩම්මුව. දැන් මට කුඩේ නැහැ කියලා එහෙම තරහ ගන්න ඕනේ නැහැ. කුඩේ තිබුණත් එක නැත්ත් එක. කුඩ තිබිලා අපි මේ වඩින්නේ. කුඩෙන් වඩිනෝ නෙමෙයි පයින්නේ වඩින්නේ. ඒ නිසා කුඩේ දාන එක යාළගේ වැඩක්. කුඩේ ගලවන එකත් යාළගේ වැඩක්. අපේ ගමන යනක අපේ වැඩක්. ඒ වගේ ප්‍රශංසා වේවා, නිନ୍ଦා වේවා, මොකක් වේවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව තමන්ට විශ්වාස නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විශ්වාස නම් ඒ ධර්මයේ වඩලා රහත් වෙ චුතුමන් ඉන්නවා කියලා දන්නවා නම් මටත් ඒක කරගන්න පුළුවන් කියලා හිතේ හයියක් තියෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේට මිනිසු වැන්දත් එකයි බැන්නත් එකයි ඒක අදාළම නැහැ ඒව බලාපොරොත්තු වෙන අයට තමයි නිකන් හිතරි දෙන්නේ අමාරුකම් ඇති වෙන්නේ. එහෙම දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා. ඒත් නමුත් සැබෑම භික්ෂුවක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්නේ තමන්ගේ වැඩේ කරගෙන යන කෙනාට. ලෝකෙ දිහා අපේක්ෂාවක් නැහැ. ප්‍රණීත දේවල් ගැන අපේක්ෂාවක් නැහැ. වන්දනාවල් ගැන අපේක්ෂාවක් නැහැ. තමන් පැමිණි මග යනවා. ඒ සීල සමාධි ප්‍රඥා වශයෙන් ගුණ පුරා ගන්න තමන්ට පුළුවන් විදියට. ඒක පරිපූර්ණ වෙරි වෙන්න පුළුවන් 100%. නමුත් තමන්ගේ හිතේ හැටියට තමන්ගේ ස්වභාවය අනුව තමන්ට පුළුවන් විදියට තමන්ගේ ගමන යන එකයි තියෙන්නේ. ඒකට මේ මිනිස්සු වැන්දේ නෑය සැලකුවේ නෑ කියලා එක ප්‍රශ්නයක් නෑ. ඒ බව නිගමතිස්ස තෙරුණා සිතා පැහැදිලිව ප්‍රත්‍යක්ෂව ලෝකෙට පෙන්වලා තියෙනවා. තමන් වාසික ජීවිතේ. උන්වහන්සේ අසදොස මහා දානටවත් වැඩලා නෑ. يعني ඒක වෙහෙස නිසානේ විවේකයේ වජනේ කරගත්තර හැමදාම දාන දෙන ගෙවල් වලින් දානි ලබා ගත්තා ඒකත් ලැබෙන්නව නම් පාත්‍රෙ පිරෙන්නම අරගත්තෙත් නෑ තමන් වහන්සේට වළඳන්න ඇති ප්‍රමාණයට දානි පිළිගත්තා උන්වහන්සේලා විවේක සුවයෙන් වාසය කළා ඔන්නෝග තමයි කල්යාණ මිත්‍ර භාවය සත්පුරුෂ භාවය ගුණේ ගුණ කිවනේ ගුණ කිහිපයක් මෙතන තියෙනවානේ අපිට පුළුවන් මේව හදා ගන්න. සීලය එකක් ගුණේ එකක්. හරිද? දැන් සිල්පද හොඳට රකින්න කට්ටිය ඉන්න පුළුවන්. පැවිද්දොත් ඉන්නවා හැබැයි ගුණ නැහැ. අල්පේච්ච නැහැ. යාට හරියට තියෙන්න ඕන වෙලාවට. කැඳනම් කැඳ පහමාරට. දාන්නම් හයමාරට. වෙලාවට එන්න ඕන වඩම් මණ්ඩෙන්න ඕන. පයින් වඩින්නෙම නැහැ. රජ වුණා වගේ ඉතන් ඉන්න. ඒක අල්පේච්ඡ භාවය නෙවෙයි ඒක මහාන් තත්ත්වකම. අල්පේච්ඡගෙන වැඩම්මගෙන යන්න වාහනයක් ආවොත් වාහනෙන් වඩිනවා. කවුරුත් වඩම්මන්නේ නැත්තම් පයින් වඩිනවා. ඒයි පයින් යන්න පණ තියනවා යනවා. කකුල් දෙක තියනවා යනවා. ඒතර කාටවත් ණය වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ. ඒතර අල්පේච්ඡ භාවය කියන්නේ එකක්, මහාන් තත්ත්වකම කියන්නේ තව එකක්. ඒතර යායිතන පැවිදි වෙච්ච අපිට මේ අනිවාර්යෙන් සලකන්න ඕනේ. එහෙම එකක් නැහැ. නීති නෑ එහෙම සලකන්න ඕනේ කියලා. මිනිස්සුන්ට පුළුවන් නම් කරේ නැත්තන් නිකන් ඉදි. දැන් මේ දායකව සලකන්නේ අපිට ආදරේට නෙවෙයිනේ. පැහැදිලිනේ මොකටද සලකන්නේ අපිට? එයාලට පින් රැස් කරගන්න. දන් දීලා දාන පාරමිතා පුරා ගන්න. ඒකෙන් තමන්ගේ අපල වදුරු තියනන් දුරු කරගන්න, සෙස් සාන්ති කරගන්න. ඒවට නිකරන් ගොඩක් අය. සමහරු අර දුර්ලභව අද දවල්ලාව පිරිසක් ඒ වගේ අර නිවන් පිණිසම වේවා කියලා දෙන අයත් ඉන්නවා. ගොඩක් අය එහෙම නෙවෙයි ඉන්නේ අර අපල දුරු වෙන්න, සෙත් සාන්ති වෙන්න, ළමයින්ගේ භාගේ පවාස වෙන්න, කසාද නැති ළමයින්ට කසාද හරියන්න, සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න, ඕකට තමයි එන්නේ. එහෙම කියනවනම් තමයි ලැබෙන්නේ. දැන් කියන්නේ නැති වුණාම ලැබෙන්නේ නැහැ. මම ගොඩක් කලකට කියන්නේ නැහැ ඒවා. ඒ නිසා අපේ සමහර දායකයෝ එන්නේ නැහැ. ඇයි සෙත් සාන්ති අඩුයිනේ, ආශිර්වාද නැහැ. සෙත් කවියක්වත් මේ හාමුදුරු කියන්නේ නැහැ. අඩුමතර අපිට ආශිර්වාද වාක්‍යයක්වත් කියන්නේ නැහැ. මේ සමහර සන්නසල කියනෝනේ මෙන්න මෙහෙමගෙන අපුරු සිහින නොපෙනේවා. සුභ සිහින පෙනේවා. සුවසේ නිින්ද යාවා. සුවසේ අව තිබිදෙත් ඒවත් කියනවා. ඉතින් සුවසේ නිින්ද යාම හෝ නිදිපෙත්ත බිවම හොඳ නිින්ද යනවා. ආශිර්වාද කරන්නේ නැදන්නේ ඒක එක කතාවක්. අනිත් කතාව තමයි මෛත්‍රී භාවනා කළොත් ඒ ආනිසංස ටික ලැබෙනවා.
මේක ගිරවා කියනවා වගේ මේක පාඩම් කරගෙන සුවසේ නින්ද යත්තා සුවසේ පිපිදෙත්වා. එවන් නැත්තම් දායකයාගේ ඔලුව ගාවටකින් පවන්සලන්න ඕන හොඳට නින්ද යත්තා කියලා. ඒ හරි ලාමකයි. භාග්‍යවතුන් වහන්සේ කියපුවා නෙවෙයි මේවා. නැත්තම් මේ ලංකා පුරාම තියෙන අටමස්ථාන 11මස්ථාන නම් ටික පාඩම් කරගන්න. ජය ශ්‍රී මා භෝ අනුවසින්. ඒවා සිරි දළදා වහන්සේගේ අනුහසින්. රුවන්වැලි මහා සෑයේ අනුහසින්. අභයගිරි අනුහසින්. ඕවා කියන්නේ නැහැ. දැන් අර ටික තමයි කියන්නේ ගොඩක්. අභයගිරිය පාළු වෙලානේ. ඒක කියන්නේ නැහැ. හැබැයි මේ හැමතැනම තියෙන එකම බලය තමයි. ඉතින් උඹ භාග්‍යවතුන් හරි වැඩම කරපු තැන්නේ. කොහොම හරි ගමන්නේ අර ලිස්ට් එක ගන්නවා. දැන් ඉතින් විනාඩි 10ක් විතර යන ආශිර්වාදෙට. අපි නෙපයි කියන්නේ. දායකයෝ හරි සතුටුයි. හරි හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳ බණක් කිව්වා. අපිට හොඳට ආශිර්වාද කළා. බඩත් පිරුණා, හිතත් පිරුණා, ඔක්කොම පිරුණා කියලා වැඩන්නේ. අන්න බණ. ආයෙ ගෙන්නොට. ඇයි මොනවා කියන්නේ? රුවන්වැලි මහසෑය අනුවසින්, ද්‍රෝණයා සර්වඥ ධාතුන් වහන්සේලා අනුවසින්, අපලෝව දුරු, කරදර විපත්, රෝග පීඩා බාධක දුරු වේවා කියලා අහගන්න. ඒක කිව්වනම් කිරියෙන් පැනියෙන් හාමුදුරුවන්ට ඉතිරෙනවා. ඇයි ස්වාමීන් වහන්සේව කියන්නේ නැත්තේ කියලා අහනවා. ඉතින් අපේ පියතුමක් තියෙන නිසා ගිය යුතුයි. අපේ ජාති, අපේ ගම්වල මිනිස්සු එහෙම අර පාවා දෙන්නේ නැහැ තමන්ගේ ආත්මය. තමන් කරගෙන යන ප්‍රතිපත්ති පොඩි පොඩි දේවල් වලට පාවා දෙන්නේ නැහැ. ඉතින් එහෙම ඥාති පිරිසක් අපිට ඉන්නේ. ඉතින් ඒ පරපුරක ඉපදිච්ච නිසා මටත් එහෙම කරන්න බෑ. නැත්තම් ඉතින් ඔය හැව මාරු කරලා වෙස් පෙරලගෙන වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා ලාභය පිණිස, ලෝභය පිණිස මේ භාග්‍යතුන් වහන්සේ වදාලා නිවන් මඟ පැත්තකට දාලා සෙස්සාන් තියාග හොම පුද පූජා කරන්නේ නැහැ. තව සමහර අයගෙන කවිබණ තමයි යන්නේ. කවිබණක් කියන්න බහඳුරන්නේ මොනවයි කියන්නේ? ඔය විකාර බණ කියලා කියන්නේ මොනවයි කියනවනේ? කවිබණ ටිකක් කියන්න. එතකොට මිනිස්සු හොඳට අහනවා. දැන් තියෙනවා අබතෙල් පහන් පූජාව. ඒක කරන්න හාමුදුරුවන්ට රුපියල් ලක්ෂයක් දෙන්න ඕන. රුපියල් ලක්ෂයක්. අබතෙල් පහන වත්තු කරලා පීරිසිය පිටින් මං ද නිකන් තියාගන්න කියලා. මම පීරිසියකුත් දෙන්න හොඳ වෙලාවට. පීරිසිය උඩ තමයි අතේ තියාගන්නේ. ඉතින් මේ ඔළුවට තෙල් වක් කරන්න. වක් කරලා පත්තු කරා නම් හොඳට මොලේ පෑදෙනවා. හේතරම් මෝඩ ජාතියක් තමයි අපේ බෞද්ධයෝ. ඒ කියන්නේ නිවන පැත්තකට දාලා පූජා විදි පස්සේ දුවනවා. සෙත් වේවා, ශාන්ති වේවා වෙන්නේ. හොඳම සෙත තමයි සසරින් මිදෙන එක. සසරින් මිදෙන්න වැඩෙන බණ බවුන් තියෙන ගන තමයි සෙත් කවි තියෙන්නේ, සෙත් ශාන්ති තියෙන්නේ. ඇයි කොච්චර සෙත් පැතුවත් මේක ලෙඩ වෙනවා, වයසට වෙනවා, මැරෙනවා නවත්තන්න බෑනේ. ඒක ගැලවෙන තැන තමයි සෙත. ඒ නිවන. නිවනට කතා කරාම බයිනවා. මොන විශ්සුද දැම්ම නිවන් දකින්න බෑ. පස්සේ කතා කරමු. මේ වයසට ගියෙත් නෑ. දරයාලි තැන මේ නාකි වෙලා හොට බිම යනම තමයි නිවන් දකින්න ඕන කි. තව එක්කෙනෙක්ව මේ තාම ජීවිතේ විඳින්නේ නැණි අප්ප තව තියෙන විඳින්න. ඔබ වහන්සේ පස්සේ බණ කියන්න අපි විඳලා එන්නම්. උදේ යාලා විඳලා එනකම් මම බලන් ඉන්න ඕන. ඒක කරන්න බෑනේ. ඒ නිසා අපි විඳලා ඉවර කට්ටියට බණ කියනවා. විඳිනවයි කියලා ඔය විඳවපු එකනේ කරලා තියෙන මිනිස්සු ජීවිතේ. ඒක තේරෙනවා 45 බණ ආයතනකට තේරෙනවා විඳෙව්වා ඇති. ඊට පස්සේ තමයි මම මේ කියනවා තේරෙන්නේ. ඒ නිසා මම හිතනවා අවුරුදු 18 20 ළමයින්ට මේ බණ තේරෙන්නේ නැහැ. මොකද එයාලා තාම අර කිව්ව වගේ විඳින්න ලෑස්ති වෙනවා. තව කියනවා අපිට ජීවිතේ දැක්කේ නැහැ අපිව බලන්න ඕන කියලා. ඉතින් එයාලා එහෙම යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. තමන්ගේ අවබෝධය තරමට, තමන්ගේ පිනේ තරමට තමන් මේ විසඳ ගනීවි. නමුත් අපි යමතන්නේ මේ සංසාර දුක වැටහිලා සසරෙන් එතර වෙන්න ඕනේ කියන ශ්‍රාවකයන්ට විතරයි. එනම් මෙහි පැවිදි වෙන්න ඇවිත් ඉන්නෙත් එහෙම පිරිසක් විය යුතුයි. එහෙම නැත්නම් එහෙම නැති අය එනවනේ. ඊට පස්සේ ටික කලක් ඉඳලා යාලා කොහෙට හරි යයි. ඒක අපේ වරදක් දෝෂයක් නෙවෙයි. තමන් ආපු අරමුණ අපට ගැලපෙන්නේ නැහැ. කියන්නේ ගුරුවරයාට ගැලපෙන්නේ නැහැ ගෝලයාගේ අරමුණ. එතකොට ඒක පෑහෙන්නේ නැහැ. නැකත ගැලපෙන්නේ නැහැ. කේන්දරේ ගැලපෙන්නේ නැහැ. පරහක් තියෙනවා. එතකොට එකට ඉන්න බෑ කියනවා. ඊළඟට වෙනත් තැන් කරා යන්න වෙනවා. සමහරට හොයන් යනවා. තව ගුරුවරු හොයන් යනවා. මොකද මේ ගුරුවරයා කියන බණ අපිට තේරෙන්නේ නැහැ. ඒ ගුරුවරයාට අපි කියන බණ තේරෙන්නේ නැහැ. එතකොට දෙගොල්ලොන්ට දෙගොල්ලෝ හරියට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ගැලපෙන අය තමයි හම්බ වෙන්න ඕන. ගැලපෙන අය හම්බ වුණාම හොඳට වැඩ කටයුතු කරගන්න පුළුවන්. නිදහසේ ඉන්න පුළුවන්. ප්‍රශ්න අඩුයි. නොගැලපෙන අය හම්බ වුණොත් ප්‍රශ්න වැඩි. ඒ නිසා තමයි පින්වත්නි ඔය කේන්දර බලන්නේ. කසාද බඳිනකොට බලනවනේ.
මනමාලිකගේ ගෙන්දරෙත් ගන්නව මනමාලයාගෙත් ගන්නව අරගෙන පොරොන්දම් 20ක්ද කොහෙද මට මතක හිටියට තියෙන මම දන්නේ නැහැ ශාස්ත්‍රේ මම එච්චර උනන්දු නැහැ ගැන නමුත් කියනවා ඒකෙන් 18ක්වත් ගැලපෙනවා නම් හොඳයි කියලා කියනවා දේව ගලපල තමයි මිනිස්සු කසාද බඳින්න පවා හැබැයි අපි විතර පැවිදි කරනකොට කිසි ගෙන්දරයක් බලන්නේ නැහැ හොයන්නේ බලන්නේ නැහැ ඔක්කොම වහන කරනවා ඊට පස්සේ ලොකුගේ තට්ටේ පල්ලලා තමයි යන්නේ හේතු ගැලපෙන්නේ නැති වුණ පැවිදි කරන. ඒස හොඳට සොයා බලන්න ඕන එකක්. කල්යාණ මිත්‍රභාවයේ ගුරු ගෝලයාගේ තියෙන්නට ඕන. ගුරුවරයා කල්යාණ මිත්‍ර නිසානේ මහාන කරන්න දැන්. ඒතර ඒ ගෝලයාත් එක දරා ගන්න තරම් කල්යාණ මිත්‍රෙක් වෙන්නට ඕන. ಗುಣ සාරා දමන්නෙක් නොවෙන්න ඕනේ. මේ හොඳට තේරුම් ගන්නයි මම මේ කියන්නේ ගෝලයන්ට මේ දේශනාවට ගැලපෙන නිසා. නැතුව මේ වෙන හේතුවකට කියනෝ නෙවෙයි. මේ වෙලාවේ කියලා දෙන්න ඕනේ ඒක ගැලපිච්ච නිසා. එනම් ආය ආයම සිහි කරලා සතුටු වෙන්න මේ ගිරව සුවජාතකයේ සඳහන් වෙනවා. තමන් වාසය කරපු ගහ වේලුණත් දාලා ගියේ නැහැ. ඒ වගේ දැන් මේ සේනාසනේ වුණත් අපිට නිකන් උදාහරණ ගන්න පුළුවන් මේ දවස්වල වහිනවා හොඳට කොළ පාටයි ගස් වැවිලා තියෙනවා සීතලයි හරි සනීපයි කියලා හිතෙන්න පුළුවන්. මේ සේනාසනේ මේ අගෝස්තු මාසේ ජූලි මාසේ වෙනකොට වේලෙන්න පුළුවන්. එතකොට හිතුව තින්න පිරිස මේක හරියන්නේ නැහැ. කොළපාට කාලේ හොඳයි. වේලිච්ච දවස්වලට වෙන කොහේ හරි ගිහිල්ලා ආයෙ කොළපාට උනාම එනවද? එතකොට මේ ගිර වගේ කතාවට ගැලපෙනවද? නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ සැප තියෙන කොටත් දුක තියෙන කොටත් සැප දුක දෙකේම අත්නහර ඉන්නව නම් යා මිතුරෙක් එයාට කියනවා කල්යාණ මිත්‍රයා. සැප තියෙනකොට ලං වෙන යාළුවනේ ඕන තරම් ඉන්නවනේ. ගිහි ජීවිතේ ගව නැයි දන්නව කාරියට. දැන් කණ්ඩ බොන්න තියෙන බොන්න කියන්නේ වතුර නෙවෙයි කට්ටි බොන්න වෙන જાතියක්. විස්කි බැන්ඩි වයින් ගල් බෝතල් ඕවා තියෙනවා සමාජේ. කසිප්පු හරි කමන්නේ බොන්න දෙනවා නම් ඒ බොනකොට එකතු වෙන යාළුව. කන්න ඒ බොන්න නැති වෙලාවට එන්නේ නැති යාළුව. එයාට කියන බොනකොට විතරක් එකතු වෙච්ච යාළුවා. එහෙම නමක් තියෙනවා යාළුවට. කන බොනකොට එකතු වෙනගෙන එයා ඊට පස්සේ එන්නේ නැහැ. ඊට පස්සේ මග ඇරලා යනවා අර හිවල වගේ කපටියා. වාසිය දුටු තැන එනවා. නැති දවසට යනවා. වාසි දවසට hina වෙනවා. පාඩු වුණාම රවනවා. ඔන්නෝම තියෙනවා. එතකොට මේක ගැලපෙන්නේ නැහැ පැවිද්දෙකුට. කල්යාණ මිත්‍ර ගුණ දිනනවා නම් එයාට ඒක කරන්න බෑ. රසත්පුරුෂයා කරන්නේ මොකද්ද? ඇතිදා හින හෙනවා, නැතිදා රවණව, පස්ස හැරෙනවා. නැති වෙනකොට දාලා යනවා. ප්‍රශංසා තියෙන දැනට එකතු වෙනවා, නිඳාල වෙනකොට යාත් තැනලා දුවන අපි නම් එහෙ නෙවෙයි, අපි දන්නේ නැහැ. ඒ හාමුදුරු අපි අඳුරන්නේ නැහැ. සමහර ඥාතික කියන අපේ ඥාති අපි නම් අපේ ඥාති නෙවෙයි, ওই දුරින් තමයි ඥාති වෙන්නේ කියලා ඇඟ බේරගෙන යනවා. මොකෝ දැන් ඒ හාමුදුරුවන්ට නිඳා අපහාස කරනවා. ගමේ අය හරි රටේ අය හරි බයිනකොට දැන් කියන්නේ නැහැ අපේ ඥාති කියලා. අපි නඳුරන්නේත් නෑ කියලා තමයි කියන්නේ උඩට. හැබැයි යම් කිසි සාවින්නාසකෙනෙක් බොහොම කීර්ති ප්‍රශංසා අවිල්ලා ප්‍රසාදයට පත් වෙනවා. එතකොට කියනවා අපේ ගමේ අපේ කෙවල් වලට ඉස්සරහා ගෙදර ඕ ඇයි හොඳ තත්ත්වයක් ඇවිල්ලා යාට. එතකොට එනවා. දැකලා ඇති අහලා ඇති මේවා වෙනව හරියට ලෝකෙ. ඒක තමයි සබා. ඒ නිසා මේ අපි පතන්න ඕනේ අපිට ලැබෙනවන යාළුවෝ සංසාරෙදී මේ ජීවිතේ සැපේදී විතරක් නෙවෙයි දුකේදීත් අපිව අත්හරින්න නැතු යාළුවෝ කල්යාණ මිත්‍රයෝම ලැබේවා කියලා පතන්න ඕන. නැත්නම් හරි වෙහෙසයිනේ පීඩාවයිනේ. ඒ පීඩාවෙන් මිදෙන්න පුළුවන් අර ගිරා රජතුමාගේ ජීවිතේට අපි ඇත්තටම নমස්කාර කරන්න වටිනවා. ඒ තරම් වටින ක්‍රියාවක් එතුමා ඉදා කරලා තියෙනවා. අර දහස් ගණන් ගිරව් හිටපු ගස් වෙත ගියේ නැතුව කොළ තියෙන ගස් වලට ගියේ නැතුව එතුමා හැම වාසය කළා. ඒ කවුරුත් නෙවෙයි අපේ බෝසතාණන් වහන්සේමයි. ලෝතුරා බුදු මම්මයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට ඒ පරික්ෂාව සඳහා පැමිණි සක්දේව රජතුමා ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නැත්නම් ආනන්ද මහරහතන් වහන්සේ කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ගාථාවේ ප්‍රධාන පද දෙක අපි කලින් ගාථාවේදී මතක් කරලා තියෙන නිසා අපි ගොඩක් විස්තර කරන්නේ. අප්‍රමාද රතෝ කියන්නේ අප්‍රමාදය කියන්නේ කුසලෙටමයි. අකුසලෙන් වැළකීච්ච බවට පිනට කියන අප්‍රමාදය කියලා. සීල සමාධි ප්‍රඥාවට කියන අප්‍රමාදය කියලා.
ඒක ඇලිච්ච කෙනාට කියන අප්‍රමාද රතෝ කියලා. භික්ඛු කියනගේ අර්ථත් අපි කලින් කියලා තියෙනවා. භික්ෂු කියන ඔය සිවුරු පොරවන එකට භික්ෂු කියනවා. රාගදේශ මොහ ප්‍රහාණයට ලෑස්ති වෙච්ච කෙනාටත් භික්ෂු කියලා කියනවා. භික්ඛතීති භික්ඛු කියලාත් කියනවා. පිණ්ඩපාත යන බැවින් අපි නැවත මතක් කරගමු. සසර බය දකින්න කෙනෙක් තමයි වටිනම කතාව. සංසාරයේ බයං ඉක්ඛතීති භික්ඛු කියලා සඳහන් වෙනවා. ඒක තමයි හොඳම එක. සසර බය දන්න කෙනාට තමයි භික්ෂු කියලා කියන්නේ. එයා භික්ෂුවක් කියන්නේ සිවුරු පෙරවගත්තු කෙනාටත් ඒක කියන්න පුළුවන්. මේ පරමාර්ථ අර්ථෙදී ගිහි කෙනෙක් වුණා සසර බය දකින්නවනම් එයා භික්ඛු කියලා කියන්න පුළුවන්. හැබැයි මේ සම්මුතියෙන් නම් භික්ෂු කියන්නේ සිවුරු පෙරවගත්තු කෙනෙකුට, කෙස් රැවුල් බාපු කෙනෙකුට. ඒ ස්වාමීන් වහන්සේ නැත්තම් මෙහෙණින් වහන්සේ එයා ප්‍රමාදයට කැමති නෑ, අප්‍රමාදයට තමයි කැමති. කුසලටයි කැමති, අකුසලයට කැමති නෑ. සීල සමාධි ප්‍රඥා නිවන් මගේ මයි එයා ඉන්නේ. ඒ නිසා කියනවා අප්‍රමාද රතු භික්ඛු. ප්‍රමාදෝ බය දස්සිවා. එතකොට ඒ කෙනා තව එකක් දකිනවා. එයා ප්‍රමාදේ බයක් දකිනවා. දැන් ප්‍රමාදේ බය මොකද? ප්‍රමාද වුණොත් සතර අපායට යන්න වෙනවා. නිරය, තිරිසන්, പ്രേත, අසුර. දිගින් දිගට සංසාරී ඉපදි ඉපදි මෙරිමරින් ආයෙත් මේ දුක විඳින්න වෙනවා. ආන්නේ බය එයා දකිනවා. ප්‍රමාද වුණොත් හොඳේ. ඉතින් එහෙම හිතන එක්කෙනා එයා නිකන් ඉන්නේ නැහැ. එයා දවසෙම සැතපෙන්නේ නැහැ. එයා උදේ නැගිටිනවා. පලක් බැඳගෙන භාවනා කරනවා. සක්මනක් කරගන්නවා. ධර්මයක් ඉගෙන ගන්නවා. පුළුවන් නම් තව කෙනෙකුට තමන් වැඩූ ධර්මය කියලා දෙනවා. හොඳ නොසිස් දවසක් එයා ගෙවනවා. පිරිහෙන්නේ නැහැ එයා. අලස වෙන්නේ නැහැ එයා නිවන් මගේ. කවුරුරි ධර්මය අහන්න ආවොත් වෙලාව බලන්නේ නැතුව කරුණාවෙන් ධර්මයක් කියලා දෙනවා. විතරක් නෙවෙයි තමන් ඒ ධර්මයට හිත හරව ගන්නවා. තමනුත් කියන දහමෙන් තමනුත් සැනසෙන්න පුළුවන් වෙනවා. ඒකයි විකර ගන්න ඕනේ. අපි මේ කරන්නේ ඒක. දැන් මේක මේ කතාවක් වත් මේක යුතුයකමක් වත් මේ කරන්න ඕන නිසා කරන්නේ. අපිටත් මේ දේශකයන් වහන්සේටත් ඒක සැනසෙල්ලක් වෙන්න ඕන. එහෙනම් ධර්ම දේශනා කරනකොට මුලින්ම ආනිසංස ලැබෙන්නේ ධර්ම දේශකයන් වහන්සේට. උන්වහන්සේ මේක දේශනා කරන්නේ අසංකේයයි කියලා කියනවනේ. ගණන් වශයෙන් කිව්වොත් ආනිසංස ගණන් කලන්න නැතත් ඒ දේශනාවේ සනීපය, සමාධිය, සුවය ඒක දේශනා කරන ස්වාමීන් වහන්සේට, නැත්නම් දේශකයන් වහන්සේට ලැබෙනවා ඉස්සෙල්ලම. ඊට අනිත් කට්ටිය අහන අය ඔක්කොම නිදි කියන්නේ. ඔක්කොම නිදි. යාලා ගොරෝ ගොරෝ නිදි. අහලා නැහැ. ඇස්සල්ල බලනකොට පේනවා කිසිම කෙනෙක් බණ අහලා නැහැ, අපරාධ කියලා හිතන්නේ නැහැ. ඇයි දේශනා කරපු මට සැනසෙල්ලක් වුණා නේද? මම බණ අහගෙන දේශනා කරේ. මම ඒක සමාධිමත්ව නිදේශනා කළේ. මම ඒක අවබෝධයෙන් නිදේශනා කළේ කියලා දේශකයන් වහන්සේට සැනසෙන්න පුළුවන්. කවුරුත් අහලා නැහැ කියලා මේ කියන්නේ. ඇහුවේ නැතත් ආනිසංස තියෙනවා ඒකයි. ඇහුවොත් ඒකේ කට්ටි වැඩක්. අහපු එක්කෙනා ඒක බාරගත්තොත් එයාට හොඳයි. එයා ඒකට සාදර වෙන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක්. කියන ධර්මයට එයා කැමති වෙනව නම් හොඳයි. ගැටෙනව නම් ඒක ප්‍රශ්නයක්. එනම් මේ ගැටෙන්නේ කාත් එක්ක දන්නේ කයි ප්‍රශ්නේ. දැන් භාග්‍යතුන් වහන්සේක ධමක් කියා දෙනකොට, ගාතාවක් හරි සූත්‍රයක් හරි මොනවා හරි ධර්ම පාඩයක් කියනකොට ඒකට කෙනෙක් ප්‍රේම කරනවා නම් එයා භාග්‍යතුන් වහන්සේට ප්‍රේම කළා වෙනවා. ඒ කියන බණට ගැටෙනවනම් ඒ කාගේ බණද? ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බණ. එහෙනම් එයා ගැටුනෙත් ලෝතුරා බුදුරජාණන් වහන්සේත් එක්ක. ඒ තරම් දරුණු වෙලා යා. එහෙනම් ධර්මයට දේශ කරන අය පිරිහින බව පරාභව සූත්‍රය තියෙනවා. ධම්මදෙසී පරාභව. ඒ නිසා ධර්මයට ප්‍රේම කරන්න ධම්මකාමෝ බවං හෝති, දියුණු වෙනවා. දොයි දෙක දෙපැත්තට තියෙනවා. ඒ නිසා තමන් තීරණය කරන්න මං ධම්මකාමෝද ධම්මදෙසීද. ධම්මකාමෝ කියන එක ධර්මයේ හැසිරෙනවා. එයාගේ කතාවෙන් වැඩපිළිවෙලින් තමන් ධම්මකාමී කියලා කියන්න ඕනේ කටින්. එයා ඉන්න හැටියෙන් තේරෙන මෙයා ධර්මයට කැමති කෙනෙක්. ධර්මයට සාදර කෙනෙක්. ඒ භාග්‍යතුන් වහන්සේට ජීවිතේ පුදපු කෙනෙක් කියලා පේනවා අපිට. ඕන කෙනෙක්ට තේරෙන එක. දැන් මෙයා බොරුකාරය, මෙයා රඟපාන එක්කෙනෙක්, මෙයා පෙන්නනවා විතරයි. මෙයා කරන දෙයක් නෑ. එයාගේ ඇති ප්‍රේම මාත්‍රයක් නෑ භාග්‍යතුන් වහන්සේගෙදී. එයා බොරුවක් කරගෙන යනවා. එයා ධර්මයට දේශ කරන ගමන් පෙන්නනෝ නෑ ළමං ධර්මයට කැමති. කල්යාණ මිත්‍රයාට දේශ කරන ගමන් එයා පෙන්නනෝ නෑ මම හරි හිතවත්. ඒක තේරෙනවා. මෙයා කරන්නේ බොරුව. ඒ බොරුවට වැඩි ආයුෂ නැහැ.
එතකොට එයා පිරිහෙනවා. සි පරාභව කියන්නේ ඒකයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේවා මේ නොදැන දේශනා කළේ නෙවෙයි, උන්වහන්සේ සියල්ල දැනගෙන සියලු ආකාරයෙන් අවබෝධ කොටගෙන අපට මේ දේශනාවල් පවත්වා තියෙන්නේ. ඒ නිසා බලෙන් කිව්වේ නැහැ ධර්මයට කැමති වෙන්න කියලා. පින් තියෙන ඇත්තෝ නිවන් දකින්න කැමති අය ඒ භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොයාගෙන ආවා. අපිටත් ඒ ධර්මය අපේ පිනට හම්බ වුණා. අපටත් කල්යාණ මිත්‍රෝ අතින් අල්ලන් ගිල පෙන්නව මෙන්න මේකයි ධර්මය කියලා. මෙන්න දිනන නිදාණයක් පුතා. මොකද කරන්නේ ඊට පස්සේ? නිදාණේ තිබුණාය මම ඉතින් නිදාණේ උඩ පොඩ්ඩක් නිදා ගන්නවා. මට කම්මැලි කියලා ඉන්නේ නැහනේ. නිදාණේ හම්බුණා. නිදාණේ හාරලා ගන්නවා. ඒක තමයි කල්යාණ මිත්‍ර භාවය. තමන්ගේ ප්‍රඥාව කල්යාණ මිත්‍රය පෙන්නවා. ප්‍රඥාවන්තයා ඒක ගත්තා. තමනුත් කල්යාණ මිත්‍ර වෙන්න ඕනේ. මේ නිදාණේ කිව්ව සල්ලි තියෙන එකක් නෙවෙයි. මේ ධර්මය කියන නිදාණයක් වගේ. ඒක පෙන්නවනම් ඒක එතනින් පස්සේ තමන්ගේ ජීවිතේට අරගෙන අර ගුරුවරයාට නිවන් සැප ලැබෙන විදියට සැනසෙන්න පුළුවන් විදියට තමන් මේ මග යනවා කියන එක තමයි නිදාණි ගත්තයි කියන්නේ. ඉතින් ඒ අනුව තමයි අපි සුවපත් වෙන්න සැනසෙන්න පුළුවන් අපිට. එහෙනම් මේ විදියට පිරිහෙන්නේ නෑ යා. අයියා ප්‍රමාදේ බය දැක්ක අපායන් වෙනවා. අප්‍රමාදේ සුව තියෙන අප්‍රමාදේ නිවනට මගක්. නිසා අප්‍රමාදේ ඇලිච්ච කෙනා සමත භාවනා වශයෙන් ඔය තියෙන බුදු ගුණ ආදී කර්මස්ථාන වඩනෝ, කසිනාදී භාවනා වඩනෝ, අනුස්සති වඩනෝ, ආනාපාන සති වඩලා සමාධිය වඩනෝ. සමත භාවනාවේ අර්ථය තමයි සමාධිය උපදවන එක. වෙන මොකුත් නැහැ. සමාධිය ගත්තොත් අස්ස සමාපatti. රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරයි උපරිම අභිඥා පහයි. ඊට වඩා දෙයක් කරන්න බෑ සමත භාවනාව. ඉතින් මේ සමත භාවනාව බුදුරජාණන් වහන්සේලා ඉන්න කාලෙත් තියෙන නැති කාලෙත් තියෙනවා. තාපසු ඍෂිවරු කසින වඩලා අට සමවත් උපදවාගෙන පංච අභිඥා උපදවාගෙන අහසින් පවා ගිහින් තියෙනවා අතීතේ. ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේම අවශ්‍ය නැහැ. නැති කාලෙත් තිබුච්ච එක. නමුත් දැන් උනත් ඒ මාර්ගෙම යන්න තියෙනවා. සමාපatti උපදවගෙන ධාන උපදවගෙන අර අභිඥා ටිකක් තියෙනවා හොඳයි. පුළුවන් නම් කසින වලින් ගිහින් ඒක කරගන්න පුළුවන්. නමුත් දැන් ඉතින් මේ වෙලාවේ හැටියට මේ තියෙන ආයුෂ අඩු බවයි, කෙලෙස් වැඩි බවයි එක්ක අර ඒ පැත්තට යන අඩුයි ගොඩක් අය. ඒක කෙටියෙන් හරි සමාධියක් උපදවාගෙන ඊට පස්සේ කතා කරන මේ විපස්සනාවට හැරෙනවා. සංස්කාර ගෙවි ගෙවි බිඳි බිඳි යන ස්වභාවය සැහැල්ලු සංසුන් මනසකින් බලන් ඉන්න එකයි මේ විපස්සනාව කියලා මූලිකව කියන්නේ. සරලවම කිව්වොත් ගැඹුරෙන් කතා කරනකොට ඔය සම්මසන ඥාන, උදයබ්බේ ඥාන, බංග ඥාන ආදී ලොකු විස්තරයකුත් තියෙනවා. ඒ කතා ටික දන්නේ නැති කියන්නේ කොහමක් නැහැ. තමන්ට පුළුවන් නම් ඉවසුම් මනසින් සමාධිමත් සිතින් මේ සියලුම ගෙවි යන රූප සද්ද ගන්ධ දිහා බලන් ඉන්න. එතන ඔය ඥාන ටික ඉබේ වැඩෙනවා. ඒක නම් කළේ නැතත් නම් කරන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අර අන් දෙකක් යනවනේ තමන්ට මේ ඥාණ ලැබුණා වගේ එකක්. එතකොට ඥාණේ තියෙන ඥාණෙත් පිරිනව. සනන්දාන්න ඕනේ නෑ. තමන්ට පේනවනම් සංස්කාර ගෙවෙනවා, අනිත්‍ය පදේ වැටහෙනවා, දුක වැටහෙනවා, තණ්හාව අඩු වෙනවා, ඉරිසියා ක්‍රෝධ ගති අඩුයි. අන් තමන්ටම තේරෙන්න ගන්න තමන් දියුණුවයි කියලා. භාවනා කරන්න කරන්න ඉරිසියාවයි ක්‍රෝධයයි වෛරය වැඩි වෙනවනම් ඒක මොකක්ද වරදක් තියෙනවා. එක්ක තමන් කමඨහන් සුද්ධ කරන්නේ එකෝ තමයි එකම දේ කියන්නේ. එකම දන කැරකෙන්නේ, බොරු කරන්නේ. අපි දන්න හැටියට නම් භාවනා කරනකොට කෙලෙස් අඩු වෙන්න ඕන. හිත පිරිසුදු වෙන්න ඕන. සාන්තිමත් වෙන්න ඕන. ගෙවෙන දේවල් ගෙවෙන බව වැටහෙන්නත් ඕන. සාමාන්‍ය ජීවිතේදී මොකද දැන් භාවනාවෙන් ගැටුණා නම් ගෙවෙනවයි කියලා. දැන් මොකක් හරි කැඩුණා බිඳුණා නම් ඒක දරා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නැත්නම් එතන අඩනවා නම් හරි, දොඩනවා නම් හරි, වැළපෙනවා නම් හරි අපිට තේරෙන්නේ මේක බොරුවක්. මොකද මෙයාට අනිත්‍යවට වුණා නම් මේ අඬන්න හේතුවක් නැහැ ඔච්චර. පොළොව හැපෙන්නේ නැහැ එහෙනම් ඔච්චර. ද්වේෂ කරන්නේ නැහැ ඔච්චර. අල්ලගෙන ඉන්නේ නැහැ. මොන හරි ප්‍රශ්නයක් වුණා, කරදරයක් වුණා කෙනෙක් අපිට ද්වේෂ කරත් අපි ඒක පස්සේ යන්නේ නැහැ. විපස්සනා වැටහිලා නැහැ, වැටහිලා නැහැ. එයා රඟපාලා තියෙනවා, පෙන්නලා තියෙනවා. ආ මට වැටුණා මොකද බනවල කියනෝනේ. හැබැයි ඇත්තටම වැටහිලා නැහැ. වැටුණා නම් එයාට ඒක අත්හැරෙන්න ඕන. ඉබේ අත්හැරෙනවා. බලෙන් නෙවෙයි. මේක දකින්න ගෙනාට ඉබේට මේවා අත්හැරෙනවා. ඒව සමාඩ අපි සංසාරයෙන් පුරුදු කරන් එනවා ಗುಣධර්ම වශයෙන්. එහෙම આવොත් හරි ලේසි. එහෙම නැත්නම් දැන් හරි මේක බලන්න.
බලන්නයි මේ මෑණිවරුන්ට මේ ස්වාමීන් හැමදාම අපි කියන්නේ. ඉතින් බලනව නම් හොඳයි, නැත්තම් කරන්න දෙයක් නෑ. බලන කෙනා ගැලවිලා යයි. එන ඉවසුම් මනසින් සමාධිමත් සිතින් සමතේ මුල් කරගෙන විපස්සනාවට හැරෙන කෙනා එයාට එනවා සෝවාන් ආදී මාර්ගඵල ළඟට. ඒකයි කිව්වේ පිරිහෙන්නේ නෑ කිව්වා සමතෙන්, පිරිහෙන්නේ නෑ කිව්වා විපස්සනාවෙන්, පිරිහෙන්නේ නෑ කිව්වා සෝවාන් ආදී මාර්ගඵල වලින්. ඒ නිසා ඒ පින්වත් භික්ෂුව නිබ්බානස්සේව සම්තිකේ, නිවන ළඟයි ඉන්නේ. නිවන ගයක් නම් දොර ගාව තට්ටු කර කර ඉන්නේ යා, දොර අරින්න විතරයි. ඒ උපමාවක් නැත්තම් හිතයි මේ අපි දොරක් තියෙනවා නිවනට, ඒක ගයක් තියෙනවා, ඒකේ හොඳට කණ්ඩ බොණ්ඩ තියෙන එක ඇතුලේ, හොඳට සැපයි ඒක ඇතුලේ. ඔයලා හිතයි මේ නිවන කියන්නේ ගයක් කියලා. නෑ, ඒක උපමාවකින් කිව්වේ. තේරෙන්න, නිවන කියලා කොහෙවත් තැනක් නෑ. නිවන් දැකපු කෙනාට යන්න නෑ. අපි කියන ඇඩ්‍රස් නැති වෙනවායි කියලා. ඇඩ්‍රස් නැහැ කියන්නේ යන්න ඉන්න තැනක් නෑ, උන් හිටි තැන නැති වෙනවා. නිවනේ ස්වභාවය. දැන් මේ විපස්සනා වැඩනකොට තේරෙනවා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කොහේ යනවත් දන්නේ නැහැ. මොනවද වැටහෙන්නේත් නැහැ. ඇති දෙයක්ුත් නැහැ, මුකුත් නැහැ. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බය වෙනවා. ඒ කියන්නේ මම නැති වුණා වගේ වෙනවා. තෘෂ්ණාව ගැලවෙනකොට පුදුම විදිහට සමහරට බය වෙනවා පෘතජ්ජනය. එයා කලබල වෙනවා. අපේ ධම්මජීව ලොකු සාසනම් කියනවා, ඒතර අපනෝ ලයින් කරන අය, පිරිත් කියන්න යන අය, සෙත් කවි කියන්න යන අය කියලා. මොකද එයා බය වෙනවා. ඒ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. හිස්තනක් පේන්න ගන්න. මෙන්න මේක තමයි ප්‍රාර්ථනා කරලා තින අපි. හිස්තන, ශුන්්‍යතාවය. නිමිති නැති බව, අනිමිත්ත. නිවන ලක්ෂණ නෙමෙයි වා බෑ මේ 100%ක් නොවුණත් අපි මේ ස්පර්ශ කරලා තියෙන භාවනාවක මුකුත් දැනෙන්නේ නැති වෙලා ගියා නම් මේ නිවනේ ලක්ෂණයක් අඩුම තරමේ අපිට දැන්ලා තියෙනවා. හරියටම 100%ක් නිවන නොවුණට නිවනට යන පාරේ ඉන්නවා අපි දැන්. නිබ්බානස්සේව සන්තිකේ. අරමුණු අඩු බව, අරමුණ ගෙවි ගිය බව, ප්‍රකට නැති බව, කරච්චල් ගති හිතේ නැති බව. අපි කියලා හිත දොරමළු වෙනවා, හිත කතා කරනවා. අපි කොච්චර ඇස් පියාගෙන, කට පියාගෙන, තද කරගෙන හිටියත් හිත කතා, හිත දොරවන්න පටන් ගන්නවා. එක එක කතා, පරණ කතා, අලුත් කතා. ඒ දොඩවන එකට කියන දොඩමළු බව, හිත දොඩවනවා. ඒක වෙහෙසක්නේ. විපස්සනා විස්සරාට ගිහිපු ශ්‍රාවකෙක්, භාවනා යෝගියෙක්, එයා දොඩන්නේ නැහැ. මේ පැත්තේ කොහොම කියනවත් දන්නේ නැහැ. හික්කඩුව පැත්තේ නම් කියන්නේ දොඩන්නේ නැහැ කියලා. දොඩන්නේ නැහැ කියන්නේ ගහේ හැදෙන දොඩන්නේ නෙවෙයි. කතා කරන්න, එයා කට ඇරලා කතා කරන්න, හිත කතා කරන්නේ නැහැ. එහෙම කොහොමද තේරෙන්නේ? දොඩන්නේ නැහැ කිව්වම අරක තේරෙන්නේ නැහැ. කතා කරන්නේ නැති බා. එතකොට කලබල නැහැ එයා. සංසුන් දැන් මේ විපස්සනා වඩපු මේ මෙහෙණින් වහන්සේගෙන යවිදිනකොට අපිට තියෙන පුදුම විදිය සංවරයි. ඒ මෑණියෝ වඩිනකොට පොළොවටවත් දැනෙන්නේ නැහැ. දැන් ඕක අහපු ගමන් දැන් මෑණියෝ ටික ඔක්කොම මොකද කරන්නේ? හිමින්ම ඇවිදිනවා. ඇයි අපිට විපස්සනා ලැබුණා? ස්වාමීන් වහන්සේ එන්නකෝ විනාඩි 10ක් යනවා කුටි නම් මෙතෙන්ට. ඇයි ඉතින් එහෙම ගන්න වෙ මේ බලෙන් රඟපාල ගන්න බෑ මේක. ඉබේටම සාන්තිකර බවක් එනවා තමන් ඉරියව්වලට. ශාන්ත ඉන්ද්‍රයන් ඇති වෙනවා. සන්තින්දියා හන්ත මනසා කියලා කියන්නේ. ඒක එන්න ඕනේ ඉතින් හිතෙන් එන්න ඕනේ. බොරුවට මේ හිමින් ඇවිදලා ස්පියන් ගිහිල්ලා බිම් වැටලා ඔළුව පලා ගන්න එපා. හරියට තමන්ට වැටෙනකොට හිතට ඒක කයටත් එනවා. මට තේරෙන්නේ නැහැ දැන් මේ කතා බහ අඩු වෙන්න ඕන, සිනාසින ගති අඩු වෙන්න ඕන. නිකන් කොක් කණ්ඩලා සිනාසෙන්න බෑ මේ විපස්සනා වැඩිච්ච අය. නමුත් මේ පෞගී දවසේ මට ඇහුණේ එහෙම කතාවක්. ඉතින් මට ඇහිච්ච එක මං කියන්න එපැයි. ඒක හොඳ නෑ. එතකොට අපිට තේරෙනවා මම හිතන් හිටපු තරම් භාවනා දියුණුවක් මේ අයගේ නෑ කියන එක අහුවෙනවා. විනෝදේ වැඩි වෙලා නම් හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. වැඩි වෙලා, කියන්නේ අධික වෙලා. එතකොට කටින් ඒවා පිට වෙනවා, සිනාවෙන් පිට වෙනවා. සමහර අනිත් අයට ඇඟිල්ලෙන් අල්ලපුවා සතුට වෙන බලනවා. සතුට මේ ප්‍රීතිය වැඩි වෙලා. ඒක නෙවෙයි මම මේ කිව්වේ. මේක විපස්සනාවෙන් සංසිඳුණා නම් තමන් පුදුම තරම් නිහඬ වෙනවා. ඒ කියන්නේ කතා නොකර ඉන්නවා කියලා හිතන්න ඉඳපස්සේ කතා නොකරත් ඉඳී. එහෙම කරන්න එපා. එයාට තේරෙන මේ කතා කිරීම වෙහෙසක්. කතා නොකිරීම තමයි සනීප. හැබැයි යම් ප්‍රමාණයකට අපි හැමෝටම කතා කරන්න වෙනවා. මට උනත් කතා කරන්න වෙනවා. මොකද මේක පවත්වන්න ඕන නිසා.
ඉතින් ඒ ඇරෙන්නට අර තොරතෝංචියක් නැතුව අනුන්ගේ විස්තර උපදූප අනුන්ගේ ඇදකුද ඒවා කතා කර කර අනුන්ට ඇද කර කර හිනාවි එහෙම ඉන්නේ නැහැ. එහෙම ඉන්නවනේ එතන දහමකුත් නැහැ. සිවුර විතරයි, දහම නැහැ. මොකද තමන් අනුන්ගේම ඒව තමයි හොයලා තියෙන්නේ මෙච්චර කාල තමන් දෙස බලලම නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම දහමක් නෙවෙයි දේශනා කළේ. හැමදාම කියන මේක ඉතින් අර ජාතික ගිය වගේ මතක තියාගන්න. ඒ හැමදිස්සෙම ඔලුව යන්නේ අනිත් පැත්තට. නපරේසං විලෝමානි නපරේසං කතාගතං අත්තනා වවෙක්කීය කතාණි අකතාණිච්. ඕක තමයි භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමුක බුද්ධ වචනේ. ඕක පුළුවන් නම් කුටිවල ගහගන්න ලියලා දොරේ අලව ගන්න. මම හොයන්නේ නෑ කාගේවත් දේවල්. මං හොයාගන්නේ මගේ ගැනමයි කියලා ගහගන්න. නැත්නම් අමතක වෙන ටික දවසක් යනකොට දැන් මමත් නැති වෙනකොට ටික දවසකට මේ අමතක වෙනවා. අපි හොයනවා පුළුවන් තරම් අනුන්ගේ. අපි හොයන්නේ නැහැ තමන්ගේවා. තමන්ගේ හිතවල් වැදෙනවා. හැබැයි අනුන්ගේ විස්තර හොය හොය සතුට වෙනවා. අර බණපදේ මතකනම් මතකනේ රූපාසිකාවකට හොඳටම බැන්නනේ පරිබ්‍රාජකෙක්. බුදුරජාණන් වහන්සේට දානේ දුන්නයි කියලා බුදුරජාණන් වහන්සේට බැනලා ඒ උපාසිකාවට බැනලා යන්න ගියේ. මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බැන්නේ උපාසකම්ම හිත හොඳටම නරක් වුණා. බුදුරජාණන් වහන්සේ ඒක දැක්ක. භාග්‍යතුන් වහන්සේ ගානක් නැහැ කවුරු බැන්නත්. උන්වහන්සේ නිකරෙස් කිව්ව උපාසකම් මට ඒව හිතන්න එපා. අනුන්ගේ කතා රළුපරළු කතා වැඩන්නේ තමන්ගේ වැඩේ කරගන්න. සද මේ දේශනාවේ අන්තිමට කියන්න තියෙන්නේ බල්ල පුරයි කඳු පහත් වෙන්නේ නෑ. ඒ වගේ මිනිස්සු මොනවා කිව්වා ලෝකෙම චෝදනා කළාත් තමන් දන්නව නම් නිවන් දකින්නයි මම මේ වැඩ කරන්නේ කියලා ඒක තමන් නිහඬව කරගෙන යන්න. ඒක පත්තරේ දාන්න ඕනේ නැහැ, ඇඩ් දාන්න ඕනේ නැහැ. ඇඩ් දාන්නෙත් නැහැ නිවන් දකින අය. තමන්ගේ පාඩුවේ තමන් ගමන යනවා. නිහඬයි. සද්ද නැහැ. සද්දේ වහලා වැඩ යනවා. සද්ද දාන දැන්වල වැඩ නැහැ. ඉතින් මේව තේරෙන්න කෙටියෙන් මං කියන ඕනෝට වඩා මම විස්තර කරන්නේ මේ හැමතැනම ඒක තමයි තියෙන්නේ. සද්ද වැඩි වැඩ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ විපස්සනාවට බර වෙන්න ඕනේ. බර වෙනකොට අපි නිහඬ වෙනවා. සද්ද අඩු වෙනවා, කරච්චල් අඩු වෙනවා. අපෙන් කාටවත් වදයක් නැති වෙනවා ඊට පස්සේ. තමන්ගෙන් තමන්ටවත් වදයක් නොවෙන තරමටපත් වෙනවා. දැන් කාරණේට අපිට අපෙන් වදයක් තියෙනවානේ මේ හිත කෙලෙස්සුන්ගේ වසඟ වෙච්ච නිසා. වෙහෙසයිනේ හිතට මේ කියන කරනවනේ ඊට පස්සේ. අන්නේ වදේ පවා නැති වෙන තැනට එනවා. ඊට පස්සේ සෝවාන් ආදී මාර්ගඵල වෙත යන්නත් මේ අප්‍රමාද ශ්‍රාවකයාට පුළුවන් වෙනවා කියන එකයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් දේශනා කළේ. ඉතින් මේ ගැළපෙන විදියටයි කරුණු කාරණා තැනේ හැටියට වෙලාවේ හැටියට අපි අද මතක් කළා. ඒ නිසා හිතනවා ඇති හොඳටම දේශනා කළා. එහෙනම් අද දවසේ අපි මේ 25 වන දේශනාව අපේ දේශනා මාලාවේ තව ගොඩාක් දේශනා තියෙනවා. නමුත් පුළුවන් වෙලාවට විවේකයෙන් ඉඩ ලැබෙන හැටියට අපි මේ දේශනාව පවත්වන්නේ. එක තමයි එක අර්ථයක් තමයි මෙහි වැඩ ඉන්න ශ්‍රමයේ ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න එක. පළවෙනි එක ඉගෙන ගැනීම සඳහා යාරට ධර්ම කරුණ ඉගෙන ගන්න, තමන්ගේ දැනුම දියුණු කරගන්න. දෙවෙනි එක මේ වහන් ඉන්න අපේ ගිහි ශ්‍රාවකයන්ටත් අවබෝධය පිණිසත් ශ්‍රද්ධාව ප්‍රඥාව දියුණු කරගෙන නිවන පිණිස හේතු වේවා කියලා තමයි මේ රාත්‍රියේ දේශනා කරන්නේ. සමහරට කුටි වලට යන්න පරක්කු වෙනවා, රෑ වෙනවා, කළුවර වෙනවා, අලියෙයිද බයයි කරන්න දෙයක් නැහැ. අපි මේ කරන්න ඕනේ මොකද පැවිදුණේකටනේ. එතන කුටිය ඩිග්මන්ට් එකේ රැත පෙන්න ඕන. ඒක තමයි මගේ සැපතම් නිවන නෙවෙයි නින්දයි. එහෙම හිතුවත් හරි වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා කොච්චර වෙලා කල්යාණ මිත්‍රයෙක් කතා කරනවද, ධර්මයක් කියනවද, ඒක සාදර වෙන්න නහන් ඉන්න. ඊට පස්සේ උඩින් හරි කොහෙන් හරි කුටියට යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දෙවනුව ඉස්සෙල්ල හිතන්න ඕනේ අපි මේ කියන ධර්මය අහලා අපි යමක් පුරවගෙන හිතට ඇති කරගෙන දැනුමක් ඒකෙන් අපි කෙලස් අස්කරන්න පුළුවන් විදිහ වැඩක් හදා ගන්නට ඕනේ ඉස්සෙල්ලම. දේව නැති වුණ ගම වල් බිහි වෙනවා. ඊට ඊට පස්සේ හිතනවා නෑ මේ බණහන එක නෙවෙයි අපිට ඕන, අපිට කුටි වලට අපි යනවා ඉක්මනට. සමහර අය අපි කුටි වල දා අපිට හොඳට භාවනා වැඩෙන්නේ කියලා මම දන්නවා ඒක හේතුව. මොකද අපිත් ওই කාලේ පහු කරලා මේ ඇවිත් ඉන්නේ.
අපිත් කුටිවල හොඳට භාවනා කළා කාලයක්. ඒ කුටියේ භාවනා කරන අපිට හොඳට අවශ්‍ය වෙන කොට්ටයක්. ඔව් කොට්ටෙට ඔළුව දිනන දන්නේ නැහැ පුදුම භාවනාවක් වෙන්නේ. සමාධිය බේරෙනවා. කුණු කෙල බේරෙනවා. නිදි. ඔය හොඳට නිදා ගන්න ඕන නේද කියන්නේ සායන්නාස ශාලාවේ වැඩෙන්නේ නැහැ භාවනා. මට වැඩෙන්නේ හොඳට මගේ කුටියයි. ඒක හොඳට ඇඳ තියෙනවනේ. ඔව්. ඒකයි රහස. එනිසා අපි මේ බොහොම ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථාන වලට ගිහින් තියෙන. ඒ කිසිම තැනක කුටිය භාවනා කරන්න දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? හොරු ඉන්නේ. හිත හොරෙක්. මිනිහා හොඳ වෙන්න බුණා හිතේ ඉන්නේ හොරා. විනාඩි 5ක් විතර කරායි හැබැයි ඊට පස්සේ කෙලීම ඇලවෙන කොට්ටේ ඔළුව දික් කරන කකුල් දෙකත්. ඇයි ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට ඉරියව් සතරක් වදාලානේ. ඔය වාඩි වෙලා කොන්ද කඩාගෙන භාවනා කරන්න කියලා නැත. එයා හිතනවා මම නෙවෙයි මේ කුටි භාවනා කරන හිතන හැටි හොඳේ. මම මේ දැන් බලලා කියන්නේ කොහොමද හිතන්නේ කියලා. සක්මනත් එකක් තමයි. ඒක විදිහට කරාට කමන්නේ දැන් බෑ. දැන් හිටගෙනත් අමාරු. දැන් හොඳම ක්‍රමේ තමයි දැන් භාග්‍යතුන් වහන්සේ වදාලානේ සැතපීමේ ඉරියව්ව. දැන් මට ඒ සඳහා කාලයයි. මොකද මට සැතපීමට අවශ්‍ය උපකරණ ටිකුත් මෙතන කුටිය තියෙනවනේ ඇඳක්. ඉතින් දැන් එයා බොහොම හොඳට මොකද කියලා තියෙන්නේත් දකුණු වැලේ සිංහ සෙයියාවෙන් සැතපෙන්න ඕනේ කියලා අතකුත් තියාගෙන ඔළුව යටින් මෙන්න මෙහෙම එයා ඇලවෙනවා. ඇලවිලා එයා මානසිකාරී ඉන්නවා. ඉතින් ටික වෙලා කොච්චර වෙලා සාමාන්‍ය ඉඳීද? උපරිම විනාඩි 5ක් විතර ඉඳී. ඊට පස්සේ එයා දන්නේ නැහැ නැගිටපු ඉරියව්. ඇයි සැතපුණේ නම් සිංහ සෙයියාවෙන් නැගිටිනකොට මොන සෙයියාවද හිතා ගන්න බෑ. අපි පෙරේද සෙයියාවෙන් නැගිටින විට උගම සමාට තමන්ට හිතා ගන්න බෑ ඇඳේ දින්නේ බිම දින්නේ කියලාවත්. ඒ තරම් සතිමත්. ආන්නේ නිසා ඒ යම් කිසි කෙනෙක් කියනවා නම් මට කුටිය සැපයි කියලා යාට මම යෝජනා කරන ඔන්න ඕක තමයි වලට වෙන්නේ. ඔයාලට වෙන්න තියෙන එක මන් දන්නවා. ඒ නිසා ඕනම මධ්‍යස්ථානක යෝජනා කරන්නේ පොදු භාවනා වෙලාවට ශාලාවට විත් කවුරුත් එක්ක භාවනා කරන්න. එතකොට පුදුම තෙදගතියක් වීරයක් අනිත් කෙනා දිහා බලනකොට ලැජ්ජාවක් තමන්ට ඇති වෙනවා. අනිත් එක්කෙනා හොඳට කරන භාවනා මං විතරයි කාලකන්ණීක් වගේ වටපිට බල බල ඉන්නේ තෝත් භාවනා කරපිය කියලා හිත තමන්ටම කියනවා. අර එහෙම සැරට කියන්නේ නැත්තම් හිත හරි නොසන්ඩාල හිතක් තියෙන අපිට. ඒක යාට ඕන ඕනේ ඔය කරන්න යනවා. එයා ඊට පස්සේ එයා සැලෙනවා, කම්පා වෙනවා, බය වෙනවා. මොකෝ අනිත් අය හොඳට පිළිම වගේ ඉන්න මං විතරයි ඔළුව වණවණි. මං විතරයි නිදි කිරණෙ කෙට්ටි ඉන්නේ. ආයි මං විතරයි අරගෝ වගේ කාල කන්නේ කෙට්ටි ඉන්නේ. ඒ නිසා මේ කාල කන්නි භාවය මිදෙන්න ඕනේ කියලා එයාට වීරයක් එනවනේ අර පිරිසත් එක්ක ඉන්නකොට. ආන්න ඒකටයි සමූහ භාවනාවක්. පිරිස එකතු වෙන්න කියන්නේ. එකතු වෙලා සද්ද කරන්න නෙවෙයි කියලා තියෙන්නේ. නිහඬව කටයුතු කරන්න. ඒ සඳහා අපේ මේ පිරිසට ශක්තිය, ධෛර්යය, වාසනාව, සිත සාන්තියත් ඕනනම් පතන්න උදා වේවා. මේ ශ්‍රවණය කරපු හැම දිනාටමත් නිවන පිණසම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මා විසින් රැස් කළා වූ සීලමය, ධර්මශ්‍රවණමය, භාවනාමය සියලු පුණ්‍ය ධර්මයෝ අප සියලු දෙනාටම නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු සාදු. අබාධන සීරිස්ස නිච්ඡං වද්දාපචාය චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. සුවපත් වෙනවා.